రైట్, పేపర్ ఎక్కడ షేవ్ అవునా అనేది పోతే పేపర్ ఎక్కడ షేవ్ అవునా అనేది మనం చెక్ చేద్దాం. అది අපිට වැඩි කාලයක් ගන්න බෑ. අපිට පාඩම් කරන්න ටයිම් එකක් තියෙන්න ඕනේ. මම ඉතත් කිව්වා දැන් අද රෑ ටිකක් අනිවාර්යෙන් බලා ගන්න. හිට උදේ ටයිම් එක තියෙනවා. මොකද හිට හවස තමයි ඩ්‍රාමා පේපර් එක තියෙන්නේ. හරි. ඔයයි පේපර් එක ෂෙයා වුණා. හරි. අපි එහෙනම් කතා කරමු පුතේ මේ පළවෙනි ප්‍රශ්න ටික. ඔයාලා දන්නවා මේ පළවෙනි ප්‍රශ්නය මේ පාර නිර්මාණය වෙන්නේ විකෘති නාට්‍ය ආශ්‍රයෙන් කියලා. ඒක ඔයාලා හොඳටම දන්න කාරණාවක්. පළවෙනි ප්‍රශ්නය නිර්මාණය වෙන්නේ විකෘති නාට්‍ය ආශ්‍රයෙන්. මම එතකොට අපේ අප්‍රේල් මාසේ විකෘති නාට්‍ය වලින් වෙනම ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරා, උත්තර ටිකක් කිව්වා. ඒ වීඩියෝ එකක් මම ඔයාලට ගෲප් එකට දාලා තියෙනවා, PDF එකක් දාලා තියෙනවා, කැමති අයට බලන්න පුළුවන්. පැහැදිලිද? හරි. එතකොට පුතේ අපි බලමු විකෘති නාට්‍ය පෙළ රචනා කළ පෙළ රචකයා නැත්නම් රචකාවිය කවුද කියලා අහන්න. පැහැදිලිද? මම ඔයාලට අප්‍රේල් මාසේ විකෘති PDF එක කතා කරද්දි මම ඔයාලට අනිවාර්යෙන්ම එන්න පුළුවන් ප්‍රශ්න කියලා හයිලයිට් කරපු ප්‍රශ්න වගයක් දුන්නා. පැහැදිලිද? හරි. අපි දැන් chat එකට පිළිතුරු දාන ගමන් යම් පුතේ වැඩේ. අපි අප්‍රේල් මාසේ කරා වගේම යමල්ලා. දැන් අද කට්ටිය ගොඩක් සයිලන්ට්. ඇයි දන්නේ නැහැ මොනවා වෙලාද දන්නේ නැහැ. වෙනදා කතා කරමු දේවල් කියන දේවල් අද මුකුත් chat එකේ නැහැ. අනේ මන්දා මොනවා වෙලාද කියලා. හරි. රයිට්. පුතේ කාගේද විකෘති නාට්‍ය පෙළ? අපි මේක හැමදාම කතා කරලා තියෙනවා, හැම වෙලේම කතා කරනවා. මේ ප්‍රශ්නෙට අනන්ත වාරයක් අපි උත්තර ලියලා ඇති. කාගේද විකෘති නාට්‍ය පෙළ? කාගේද? චැට් එකට දාපන්නකෝ. වාද ඉක්මනට තන්ති ඉවර කරන්නත් ඕනේ. බලන්න පාඩම් කරන්නත් එපා නම් තනියෙන්. නැද්ද? උදේ කාගේද විකෘති නාට්‍ය පෙළ? නැද්ද බම් මෙතන? මම කියන්නේ උඹලට ඇහෙනව නේද? ආ? ඇයි උත්තර දෙන්නේ නැත්තේ? උදේ මම කියන දේ පැහැදිලිව ඇහෙනව නේද? ගැටලුවක් නෑ නේද? කියන එක පැහැදිලිව ඇහෙනවනේ. ඔව් සර්. ආයිට් ඕකේ. හරි. අපි වැඩේ කරගෙන යමු. විකෘති නාට්‍ය පෙළ රචනා කළ පෙර රචකයා කවුද? උදේ දන්නවා සෝමලතා සුභසිංහ මහත්මිය. සෝමලතා සුභසිංහ මහත්මිය. ගොඩක් කට්ටිය පුතේ උත්තර ලියනවා සෝමලතා සුභසිංහ කියලා විතරයි. හරිද? එහෙම ලියන්න එපා, මහත්මිය කියලා ලියන්න. නැත්නම් මහත්මයා. ඒ වගේ නාට්‍යකරුවෙක්ගේ නමක් ලියන්න ආවොත් ඒ විදිහට ලකුණු අනිවාර්යයෙන්ම නම පාවිච්චි කරන්න ලකුණු දෙකක් හම්බෙන්න තියෙනවා නම් සෝමලතා සුභසිංහ කියලා විතරක් ලියලා තිබුණොත් එක ලකුණයි දෙන්නේ. පැහැදිලිද? සෝමලතා සුභසිංහ මහත්මිය කියලා අනිවාර්යයෙන්ම පිළිතුරේ තියෙන්න ඕනේ. අද අපි වැඩි සාකච්ඡා නොකර අපි ඉක්මනට වැඩි කරගෙන යන්න. විකෘති නාට්‍ය බිහිවීමට පාදක වූ සියවස හා දශකය කුමක්ද? විකෘති නාට්‍ය බිහිවීමට පාදක වූ සියවස හා දශකය කුමක්ද කියලා අහනවා පුතේ. 20 වෙනි සියවස. හරි, බොහොම හොඳයි. 20 වෙනි සියවස, 80 වෙනි දශකය. ලියාගන්න උත්තරේ නොදන්න කට්ටිය ඉන්නවා නම් විකෘති නාට්‍ය බිහිවීමට පාදක වූ සියවස හා දශකය 20 වෙනි සියවස, 80 වෙනි දශකය. රයිට්. අපි යනවා ඊළඟ ප්‍රශ්නයට. විකෘති නාට්‍යයේ මතු කරන ඛේදවාචකය කුමක්ද? විකෘති නාට්‍යයෙන් මතු කරන ඛේදවාචකය කුමක්ද කියලා. මොකද්ද පුතේ මේ විකෘති නාට්‍යයෙන් මතු කරන ඛේදවාචකය? බලන්න මට පිළිතුරක් දාන්න. මොකද්ද විකෘති නාට්‍යයෙන් මතු කරන ඛේදවාචකය? මොකද්ද කේ ජවාතකේ? විකෘති නාට්‍යයෙන් මතු කරන ඛේද වාචකය මොකද්ද කියලා? ආ, හරි, ලියාගන්න ලියාගන්න. වැඩි කතා වුණ නෑ, ලියාගන්න. සිරිදෙනවා වැස්සනම් සුපිරියට. හරි, ලියාගන්න. දරුවන්ගේ අපේක්ෂාවන්
වැඩිහිටියන්ගේ අපේක්ෂාවන් දරුවන්ගේ අපේක්ෂාවන් වැඩිහිටියන්ගේ අපේක්ෂාවන් අතර ඇතිවන ගැටුමින් දරුවන්ගේ අපේක්ෂාවන් හා වැඩිහිටියන්ගේ අපේක්ෂාවන් අතර ඇතිවන ගැටුමින් අතර ඇතිවන ගැටුමින් ගැටුමින් අවසානයේ ඔවුන්ගේ ජීවිතවලට සිදුවන අවසානයේ ඔවුන්ගේ ජීවිතවලට සිදුවන අභාග්‍ය සම්පන්න ඉරණම අවසානයේ ඔවුන්ගේ ජීවිතවලට සිදුවන අභාග්‍ය සම්පන්න ඉරණම පුතේ දැන් මෙතන ඛේදවාචකය කුමක්ද කියලා නේ අහන්නේ. එතකොට ඔයාලා කොයි වෙලාවකවත් හිතන්න එපා මෙතන ඛේදවාචකයට ගොදුරු වෙන්නේ දරුවන් විතරයි. දරුවාගේ අධ්‍යාපනය නැති වුණා, දරුවාගේ ජීවිතය වෙනත් මඟකට ගමන් කළා, එයා උම්මත්තකෙක් නැත්නම් පිස්සු හැදුණු දරුවෙක් බවට පත් වුණා කියන එක විතරක් නෙමෙයි. දරුවන් එහෙම විතරක් නෙමෙයි මොද උනේ දෙමාපියන්ගෙත් එහෙම තමයි. දෙමාපියන්ගේ අපේක්ෂාවලුත් නැතුව කියලා. ඒ කියන්නේ දැන් උමතු වෙච්ච දරුවෙක්ගේ අම්මා තාත්තලා බවට පත් වෙන්න උනා. ප්‍රියංගනීගේ අම්මටයි තාත්තට. ඒ කියන්නේ කරුණාරත්නටයි හිල්ලටයි. එතකොට යාළටත් එහෙම වුණේ මේ කියන මේ දෙමාපියන්ගේ අපේක්ෂාවන් දරුවන්ගේ අපේක්ෂාවන් අතර ඇතිවුණු ගැටුමේ ප්‍රතිඵලයක් විදිහට තමයි සියලුම දෙනා අවසානයේදී ඛේදජනක ඉරණමකට පත් වෙන්නේ. නැත්තම් අභාග්‍ය සම්පන්න ඉරණමකට පත් වෙන්නේ. පැහැදිලිද? රයිට්. තේරුණ කට්ටිය අත උස්සන්න බලන්න ඉක්මනට. තුන්වෙනි ප්‍රශ්නේ තේරුණ කට්ටිය ඉක්මනින් අත උස්සන්න පුතාලා. යකෝ ඉක්මනට අත උස්සපල්ලා. මෙහෙම වහිනව පට්ට පළු යන්න. ඉක්මනට අත උස්සන්න. හරි. රයිට්. අපි යනවා හතරවෙනි ප්‍රශ්නේ. ප්‍රධාන චරිතයේ චරිත ලක්ෂණ කෙටියෙන් දක්වන්න කියලා තියෙනවා. ප්‍රධාන චරිතයේ චරිත ලක්ෂණ කෙටියෙන් දක්වන්න කියලා තියෙනවා. උතේ ප්‍රධාන චරිතයේ කවුද විකෘති නාට්‍ය? අත්පාත් දාන්න දැන්. අත්පාත් දාන්න. අපිටත් වහිනවා හොඳටම. ඒ කියන්නේ මාර වැඩි. මාර වැඩි වෙන්නේ. හරි. උතේ මේකේ ප්‍රධාන චරිතයේ කවුද? ප්‍රධාන චරිතයේ නම කුමක්ද? ප්‍රධාන චරිතයේ නම කුමක්ද මේකේ? කාගේද ප්‍රධාන චරිතය? කවුද? හා ප්‍රධාන චරිතය ප්‍රියංගනී කියලා අපි හඳුන්වමු. ඔව් හොඳයි. ප්‍රියංගනී කියලා අපි හඳුන්වමු. ප්‍රධාන චරිතය ප්‍රියංගනී. එතකොට මෙතන අහන්නේ ප්‍රධාන චරිතයේ චරිත ලක්ෂණ කෙටියෙන් දක්වන්න. පුතේ ප්‍රධාන චරිතයේ චරිත ලක්ෂණ මොනවාද පුතේ? මොනවාද? මොනවාද? කොහොමද ලියන්නේ? මයික් තියෙන ඕන් කරලා කියන්න පුළුවන්, නැත්නම් chat එකට දාන්න පුළුවන්. ඉක්මනට කියපල්ලා. ප්‍රධාන චරිතයේ චරිත ලක්ෂණ මොනවාද? ක්‍රීඩාවට දක්ෂ වීම. ක්‍රීඩාවට දක්ෂ වීම. තව? නැටුම් ගැයීම වලට දක්ෂ වීම. ආ, නැටුමට දක්ෂ වීම, ක්‍රීඩාවට දක්ෂ වීම, නැත්නම් අපි කියන සම්පූර්ණ ඉගෙනීමට දක්ෂ වීම. ඊට පස්සේ ඇය හොඳ මිතුරියක්, නැත්නම් ඇය හොඳ යෙහෙළියක්. ඇය දෙමාපියන්ට කීකරු දරුවෙක්. පැහැදිලි නේද? ඇය දෙමාපියන්ට කීකරු දරුවෙක්. හොඳට මතක තියාගන්න. මොනවා කිව්වත් අම්මලා තාත්තලා කියන දේ ප්‍රියංගනී ඇහුවා. හරි. ඔන්න ඔය කියන ඇයගේ චරිත ලක්ෂණ ඔබ ඔබේ භාෂාවෙන් ලියන්න. හරිද? ඔබ ඔබේ භාෂාවෙන් ලියන්න. ප්‍රියංගනී කියන චරිතය මතක් කරගන්න, ඇයගේ චරිත ලක්ෂණ ටික ලියන්න. හරි. ඊළඟ ප්‍රශ්නය. මෙම නාට්‍යයේ ප්‍රධාන චරිතයට නාට්‍ය අවසානයේ සිදුවන්නේ කුමක්දයි විස්තර කරන්න. මෙම නාට්‍යයේ ප්‍රධාන චරිතයට නාට්‍ය අවසානයේ සිදුවන්නේ කුමක්දයි විස්තර කරන්න. හරිද? උදේ මොකද්ද සරලවම සිද්ධ වෙන්නේ? ඇය උමතු කාන්තක උමතු දරුවෙක් බවට පත්වීම. සරලවම සිද්ධ වෙන්නේ ඒක. ප්‍රියංගනීට අවසානයේ පිස්සු හැද. පිස්සු හැදෙනවා කියලා ලියන්න එපා. ඇය නැත්නම් ප්‍රියංගනී කියන චරිතය උමතු චරිතයක් බවට පත් වීම. නැත්නම් උමතු බවට පත් වීම. පැහැදිලි නේද? ඒ කියන්නේ දෙමාපියන්ගේ අපේක්ෂාවන්
ඉටු කරගන්න දරුවාව භාවිතා කළා. කෙසේ හෝ අවසානයේදී එම කිසිදු අපේක්ෂාවක් ඉටු කර ගැනීමට හැකි නොවන විදිහට ඇය උමතු ස්ත්‍රියක් කාන්තාවක් දරුවෙක් බවට පත් වුණා. නෝක තමයි ලියවෙන්න ඕන ප්‍රධානම කාරණේ. ඊට පස්සේ බලන්න මවගේ භූමිකාවේ ඔබ දකින සාධනීය ලක්ෂණ මොනවාද? උදේ මවගේ භූමිකාවේ ඔබ දකින සාධනීය ලක්ෂණ. සාධනීය. හොඳට මතක තියන්න අපිට හිල්ඩා කියපු ගමන් අපිට නිකන් ඔළුවට එන්නේ පුතේ එයාගේ නරක ගති ලියන්න. නරක ලක්ෂණ. හැබැයි මෙතන ආන්නේ සාධනීය ලක්ෂණ මොනවද කියලා. එහෙනම් ඒ කියන්නේ පුතේ හොඳ ලක්ෂණ. පැහැදිලි නේද? හොඳ ලක්ෂණ. අපිට හිල්ඩා කියන කැරක්ටර් එකේ පුතේ ඕනතරම් හොඳ ලක්ෂණ අපිට ගන්න පුළුවන්. මොනවද පුතේ හිල්ඩායි කැරක්ටර් එකේ තියෙන හොඳ ලක්ෂණ? මොනවද හොඳ ලක්ෂණ? ආ හොඳ ලක්ෂණ මොනවා? අපිට ඇය හොඳ මවක් කියලා ලියන්න බෑ. දරුවන්ට සෙනෙහ බර, දරුවන්ට ආදරේ, දරුවෝ වෙනුවෙන් කැප වුණ මව. හරිද? අපිට ලියන්න පුළුවන් ඇය දරුවෝ වෙනුවෙන් කැප වෙච්ච මව. ඇය පවුල වෙනුවෙන් කැප වෙච්ච මව. ඇය සෙනෙහ බර බිරිඳ. ඇය සෙනෙහ බර මව. පැහැදිලිද? ඊට පස්සේ ඇය හොඳ යෙහෙළියක් තමන්ගේ යහළුවන්ට. හරි. ඇයගේ ජීවිතයේ තියෙන සාධනීය ලක්ෂණ අපිට ඒ විදිහට ලියන්න පුළුවන්. ඇත්තම කිව්වොත් හිල්ලා ඒ විදිහට දඟලන්න ඉතින් කොහොම හරි පවුල කොට දාගන්න කියලා අපිට හිතන්න පුළුවන්. අපිට ඒක සාධනීය ලක්ෂණයක් විදිහට ගන්න පුළුවන්. පැහැදිලි නේද? අන්න එහෙනම් ඔබ ඔබේ භාෂාව පාවිච්චි කරලා හිල්ඩාගේ චරිතයේ තියෙන සාධනීය ලක්ෂණ ලියලා තියෙනවා නම් ඔබට අවශ්‍ය කරන ලකුණු සංඛ්‍යාව මෙතනදී හම්බ වෙනවා. හොඳට මතක තියාගන්න පුතේ පළවෙනි ප්‍රශ්නයේ ලකුණු 12ක් හම්බ වෙනවා. පැහැදිලි නේද? එතකොට එක ප්‍රශ්නයකට ලකුණු 2යි 2 4 6 8 10 12. පුළුවන් තරම් try කරන්න පළවෙනි ප්‍රශ්නයේ ලකුණු 12ම ගන්න. කිසි දෙයකට කලබල වෙන්න එපා. හොඳට හිතලා බලලා අහලා තියෙන ප්‍රශ්නෙට විතරක් උත්තර ලියන්න. හොඳට හිතන්න. සමහර වෙලාවට එක වචනකින් එක අකුරු දෙකකින් අහලා තියෙන ප්‍රශ්නේ වෙනස් කරන්න පුළුවන්. පැහැදිලි නේද? හොඳට ප්‍රශ්නේ කියවුවොත් විතරයි ඔබට ඒක තේරෙන්නේ. ඒක නිසා හොඳට ප්‍රශ්නේ ඔබ අනිවාර්යයෙන්ම කියවන්න පුතේ. පැහැදිලි නේද? අනිත් පේපර් වගේ ඩ්‍රාමා පේපර් එකක් කරකවල ඇතෑරිය වගේ වී මම ඔයාලට පුතේ බොහොම පැහැදිලිවම කිව්වා. අප්‍රේල් මාසේ පන්තිවලදී බොහෝ වෙලාවට මේ පාර විකෘති ප්‍රශ්නය මේ විදිහට එන්නේ නැතුව උඩ දෙබසක් දීලා ඒ දෙබස ආශ්‍රයෙන් ප්‍රශ්න එන්න පුළුවන් කියන එක මම ඔයාලට බොහොම පැහැදිලිවම කිව්වා. මම එහෙම මේ ප්‍රශ්න වගේකුත් ඔයාලත් එක්ක සාකච්ඡා කළා. හරිද? මේ පාර සමහර විට උඩ දෙබසක් දෙනවා. يعني විකෘති නාට්‍යයේ තිබෙන දෙබසක් දෙනවා. ඒ දෙබස ආශ්‍රයෙන් ප්‍රශ්න අහන්න පුළුවන්. මේ දෙබස කිව්වේ කවුද? මොන අවස්ථාවෙද මේ දෙබස කිව්වේ? මොන දර්ශනීයද මේ දෙබස කිව්වේ? ඒ වගේ ප්‍රශ්න කීපයක් ඒකට ඇතුළත් කරන්න පුළුවන්. හරිද? කරකවල අතෑරිය වගේ කියලා කියන්නේ ඔය වගේ දෙයක් මේ පාර විකෘති ප්‍රශ්නට වෙන්න පුළුවන් කියන එක නිකමට වගේ හිතුණා. මම මේක ඔයාලට පැහැදිලි කරලා ඒ ඔස්සේ ප්‍රශ්නත් මම නිර්මාණය කරලා දුන්නා ඔයාලට. පැහැදිලි නේද? රයිට්. අපි යම් පුතේ එනම් දෙවෙනි ප්‍රශ්නයට අපි යම් දෙවෙනි ප්‍රශ්නයට යම්. සියවස මොකද්ද කියලා කියනවා පුතේ. සියවස 20-80 දශකය 20 වෙනි සියවස 80 දශකය ස ප්‍රැක්ටිකල් ගන්න දවසක් තියෙනවද? තාම දවස තීරණය කරලා නැහැ. හැබැයි ඉතාම ආසන්නයෙන් ප්‍රැක්ටිකල් එකක් ගන්නවා. මතක තියාගන්න අපි ප්‍රැක්ටිකල් එක ගැන එක්සෑම් මීර හිමීට සූම් මීට් එකක් කරන් කතා කරමු. රයිට්. දෙවෙනි ප්‍රශ්නේ බලන්න පුතේ. දෙවෙනි ප්‍රශ්නේ බලන්න පේනවා වලට එක. නාටකම් పూర్ව රංගයේදී රංග භූමියට ප්‍රවේශ වන චරිත හතරක් නම් කරන්න. මම පුතේ බොහොම පැහැදිලි ඔයාලට කිව්වා මේ පාර මම නාටකම් කියන ප්‍රශ්නයක් ටාගට් කරනවා. නාටකම් කියලා ප්‍රශ්නයක් ටාගට් කරනවා. හැබැයි මේ ප්‍රශ්නේ ආවේ නැත්තම් එහෙම මාව සීකරන්නත් එපා ඈ. හරිද? මම විශ්වාස කරනවා නාටකම් වලින් මේ පාර ප්‍රශ්නයක් එයිම කියලා. පැහැදිලිද? කෙසේ වෙතත් ඔබ සොකරගෙන චුට්ටක් බලාගෙන යන්න. සොකරගෙන පොඩ්ඩක් විතර බලාගෙන යන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? හැබැයි නාඩගම් ගැන ඔබ අනිවාර්යෙන් බලාගෙන යන්න. පුතේ නාඩගම් වල බලන්න මෙතන අහන්නේ పూర్ව රංගයේදී රංග භූමියට ප්‍රවේශ වන චරිත හතරක් නම් කරන්න කියලා. ඊළඟට තියෙනවා නාඩගම් රංග භූමියෙන්ද කොටස් නම් කරලා. ඊට පස්සේ තියෙනවා නාඩගම් රංග ශෛලියේ ලක්ෂණ තුනක් විස්තර කරලා.
නාඩගම් ප්‍රංගශෛලියේ ලක්ෂණ තුනක් විස්තර කරනවා. පුතේ සමහරලාට දැන් මම නාඩගම් වලින් ප්‍රශ්න පෞද්ගල දවස් හැම පේපර් එකක්ම වගේ තිබුණා. ඒතකොට පුතේ අහන්න පුළුවන් තව දෙයක් තමයි නාඩගම් ප්‍රභවය වූ මත දෙක. නැත්තම් නාඩගම් ප්‍රභවය වූ ආකාර. එහෙම නැත්තම් නාඩගම් ප්‍රභවය පිළිබඳව මත දෙකක් ලියන්න කියලා දෙන්න පුළුවන්. පුතේ නාඩගම් කියන එක ප්‍රභවය උනේ පළවෙනිම කාරණාව තමයි නාටකම් ප්‍රභවය වුණේ පුතේ ඉන්දියාවෙන් ආපු පෙරික්කුත්තු කියන වීදි නාට්‍ය ආභාෂයේ. ඔන්න පළවෙනි මතය. හොඳට මතක තියාගන්න. මොකද පළවෙනි මතය? දකුණු ඉන්දියාවෙන් ආපු පෙරික්කුත්තු කියන වීදි නාට්‍ය ආභාෂයෙන් තමයි නාටකම් ප්‍රභවය වුණේ. ඔය පළවෙනි මතය. දැන් මෙතන එහෙම ප්‍රශ්නයක් නැහැ. මම ඔය එන්න පුළුවන් ප්‍රශ්නයක්. දකුණු ඉන්දියාවෙන් ආපු පෙරික්කුත්තු කියන වීදි නාට්‍ය ආභාෂයෙන් තමයි පුතේ පෙරික්කුත්තු පැහැදිලි නේද කියන වීදි නාට්‍ය ආභාෂයෙන් තමයි නාඩගම් ප්‍රභවය ඔය එක මතයක් හරිද මත දෙකක් මතක තියාගන්න ඇහුවොත් මත දෙකක් තමයි අහන්න එක මතයක් අහන්නේ හරිද එතකොට එහෙනම් ඇහුවොත් නාටකම් ප්‍රභවය වීමේ මත දෙකක් ලියන්න කියලා එක මතයක් තමයි දකුණු ඉන්දීය තෙරික්කුත්තු වීදි නාට්‍ය ආභාෂයෙන් නාටකම් ප්‍රභවය විය. දකුණු ඉන්දීය තෙරික්කුත්තු වීදි නාට්‍ය ආභාෂයෙන් නාටකම් ප්‍රභවය විය. තව මතයක් ලියාගන්න පුතේ තව මතයක් ලියාගන්න. යුරෝපීය ජනබන්දනා නාට්‍යවල ආභාෂයෙන් යුරෝපීය ජනබන්දනා නාට්‍යවල ආභාෂයෙන් නාඩගම් ප්‍රභවය විය. යුරෝපීය ජනබන්දනා නාට්‍යවල ආභාෂය. ජනබන්දනා කියන්නේ මොකද්ද කියලා පැහැදිලි කරන්න ඕනේ නැහැ. අර දෙක මෙතෙන්ට දැන් ඔයාලට වැදගත් වෙන්නේ නැත්නම් මම ඒ නිසා ඒක පැහැදිලි කරන්නේ නැහැ. ජනබන්දනා තියෙන්නේ ඒ ලෙවල් වලට. මෙතන දැනගන්න ඕන ඔයාලා එහෙනම් යුරෝපීය ජනබන්දනා නාට්‍යවල ආභාෂයේ නාඩගම් ප්‍රභවය විය. ඔන්න මත දෙකක් කියලා දුන්නා. මත දෙක આવොත් ඔය දෙක මතක තියාගන්න. පැහැදිලිද? ඊට පස්සේ පුතේ පැරණිතම නාඩගම අහන්න පුළුවන්. මේ පළවෙනි ප්‍රශ්නේ ඉන්න පුළා පස්සේ මම මේ කියන්නේ. පැරණිතම නාඩගම අහන්න පුළුවන්. මේ වගේම තමයි ලංකාවේ ප්‍රථම සිංහල නාඩගම අහන්නත් පුළුවන්. හරිද? පැරණිතම නාඩගම අහන්නත් පුළුවන්. ලංකාවේ ප්‍රථම සිංහල නාඩගම අහන්නත් පුළුවන්. එහෙම නැත්නම් ප්‍රශ්නේ ඉන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ පැරණිතම නාඩගම සහ ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල නාඩගම නම් කරන්න කියලා අහන්න පුළුවන්. පුතේ ශ්‍රී ලංකාවේ පැරණිතම නාඩගම හරිශ්චන්ද්‍ර නාඩගම නැති කට්ටිය ඉක්මනින් ලියා ගන්න ශ්‍රී ලංකාවේ පැරණිතම නාඩගම හරිශ්චන්ද්‍ර නාඩගම හරිශ්චන්ද්‍ර නාඩගම මේක කලේ පුතේ අලංග නායිඩු කියන පුද්ගලයා පැරණිතම නාඩගම මොකද්ද හරිශ්චන්ද්‍ර නාඩගම ස ඉන්දියාවේ පැහැදිලි නෑ පුතේ මට ඒ අක්ෂරේ පැහැදිලි නෑ හරිද මොකද අපි කතා කර කර හිටියේ පෙරිකුත්තු ආභාෂය කියන එක හරි ඒ මත දෙක විතරක් අනිවාර්යෙන් මතක තියාගන්න පැරණිතම සිංහල නාඩගම කිව්වොත් හරිශ්චන්ද්‍ර නාඩගම හරිශ්චන්ද්‍ර නාඩගම කළේ කවුද අලංග නායිදු අලංග නායිදු පුතේ මතක තියාගන්න හරිශ්චන්ද්‍ර නාඩගම රචනා වෙලා තිබුණේ තෙලිඟු භාෂාවෙන් හරිශ්චන්ද්‍ර නාඩගම රචනා වෙලා තිබුණේ තෙලිඟු භාෂාවෙන් හොඳට මතක තියාගන්න එහෙනම් පැරණිතම නාඩගම හරිශ්චන්ද්‍ර නාඩගම කලේ අලග නායිදු ලියලා තිබුණේ තෙලිඟු භාෂාවෙන් එතකොට ප්‍රථම සිංහල නාඩගම මොකක්ද ප්‍රථම සිංහල නාඩගම පුතේ ඇහැලේ පොළ ඇහැලේ පුර නාඩගම ඇහැලේ පුර නාඩගම මේකට තව නමක් තියෙනවා සිංහලේ නාඩගම කියලා කියනවා ඇහැලේ පුර නාඩගම හෙවත් සිංහලේ නාඩගම කියලා කියනවා පැහැදිලිද එහෙනම් මෙන්න ප්‍රථම සිංහල නාඩගම මොකද්ද ඇහැලේ පුර නාඩගම නැත්නම් සිංහලේ නාඩගම එතකොට ප්‍රථම සිංහල නාඩගම කලේ කවුද පිලිප්පු සිඤ්ඤෝ පැහැදිලිද ප්‍රථම සිංහල නාඩගම කලේ කවුද පිලිප්පු සිඤ්ඤෝ දර මතක තියාගන්න ඇහැලේ පොළ නාඩගම කියලා කියනවා සිංහලේ නාඩගම කියලා කියනවා ඒක තමයි පිලිප්පු සිඤ්ඤෝ පැරණිතම නාඩගම කලේ අලග නායිදු මොකද්ද නාඩගම හරිශ්චන්ද්‍ර නාඩගම මොන භාෂාවෙන් තුන දෙලිඟු භාෂාවෙන් ඔන්න ඕකත් රෝම ඉලක්කම් එකේ ප්‍රශ්නෙට ඔබ හොඳින් මතක තබාගෙන යන්න ඔබ හොඳින් මතක තබාගෙන යන්න හරිද රයිට්
මම මේ නාටකම් වලින් අහන්න තියෙන ප්‍රශ්න ඔක්කොම අද කතා කරනවා මා පුතා. හරි. ඊට පස්සේ දැන් මෙතන තියෙනවා නාටකම් පූර්ව රංගයේදී රංග භූමියට ප්‍රවේශ වෙන චරිත හතරක් නම් කරා. හරිද? චරිත හතරක් නම් කරන්න. පූර්ව රංගයේ. පූර්ව රංගයේ කියන්නේ පුතේ නාට්‍ය ආරම්භ වෙන්න කලින් පූර්ව රංගය. එතකොට පුතේ මේකෙදි එන්න පුළුවන් චරිත තමයි සෙල්ලම් ළමා. සෙල්ලම් ළමා. ඊට පස්සේ බහුබූතයින්. බහුබූතයින්. ඊට පස්සේ බෙරකරුවන්. බෙරකරුවන්. දේශනවාදීන්. ඔන්න නාඩගමේ පූර්ව රංගයේදී එන්න පුළුවන් චරිත. සෙල්ලම් ළමා, බහුබූතයින්, බෙරකරුවන්, දේශනවාදී. සෙල්ලම් ළමා, බහුබූතයින්, බෙරකරුවන්, දේශනවාදී වෙන්න පූර්ව රංගයේදී එන්න පුළුවන් චරිත. පැහැදිලිද? ඊට පස්සේ අපි යම් පුතේ නාඩගම් රංග භූමිය ඇඳ කොටස් නම් කරන්න කියන එකට. නාඩගම් රංග භූමිය ඇඳ කොටස් නම් කරන්න. ඒ මතක තියාගන්න, නාඩගම් රංග භූමිය අඳින්නේ වෙන්න මෙහෙම. නාඩගම් රංග භූමිය ඔන්න ඔහොම අඳින්න ඕන අනිවාර්යෙන්ම. හරි, මෙන්න මේ විදිහට ඇඳලා තියෙන්න ඕනේ. මේ මේ ඔක්කොම දාන්න පුතේ පොල්ලතු. පොල්ලතු වලින් මේ මඩුව වහනවා. ඊට පස්සේ පොඩි පිලිසි කෑල්ලක් මෙන්න මෙහෙම වැටෙනවා. ඒකත් පොල්ලතු වලින් දාන්නේ පිලැස්ස. හරිද? මේ ඔක්කොම පොල්ලතු වලින් වහනවා. මෙන්න මේක තිරය. තිරය. හරිද? මෙතන මෙහෙම දාන්න ඕනේ මොනවද? පන්දම්. මුල් කාලේ පන්දම් වලින් තමයි තිබුණේ පුතේ. පසුකාලීනෝ මේකට ආලෝකයේ සපයන්න කිට්සන් පානක් කියල එකක් ආවා. කිට්සන් පානක් කියල එකක් ආවා. මේක නම් කරනවා පුතේ, හොඳට මතක තියාගන්න. මොන රංග භූමිය අඳින්නාවත් අඳින්න කලින් රංග භූමියේ නම උඩින් ලියලා තියෙන්න ඕනේ. මොකද්ද? කරලිය නම් රංග භූමිය කියලා ලියන්න ඕනේ. මේකට එක ලකුණක් හම්බ වෙයි. කරලිය නම් රංග භූමිය. නම් කරනවා මඩුව. ඊට පස්සේ මේක තිරය. මේක කරලිය නම් රංග භූමිය. කරලිය නම් ගොඩක් හොඳයි. අර්ධ වෘත්තාකාර රංග භූමිය කියලා ලියනවා නම්, අර්ධ වෘත්තාකාර රංග භූමිය කියලා ලියනවා ගොඩක් හොඳයි. මේ පන්දම්. මේ පන්දම්. පැහැදිලිද? ඔන්න ඔය විදිහට ඇඳලා නම් කරන්න ඕනේ. පැහැදිලිද? අනිවාර්යයෙන් මොන විදිහට ඇඳලා නම් කරන්න ඕනේ. ඉතින් ලංකාවට පළවෙනියෙන් මේ තිරේ සීන් එක කියන කාවේ වෙන්න මේ නාටකමේ තමයි. එතකොට මඩුවයි අර්ධ වෘත්තාකාර රංග භූමියයි වෙන් වෙලා තිබුණේ මේ තිරේ. මඩුවයි අර්ධ වෘත්තාකාර රංග භූමියයි වෙන් වෙලා තිබුණේ මේ තිරේ. මෙන්න මේ ඉස්සරහා තමයි ගායක කණ්ඩායම වාඩි වෙලා හිටියේ. සෝරි, වාදක කණ්ඩායම. වාදක කණ්ඩායම මෙතන තමයි ඉඳගෙන හිටියේ. එතකොට මෙන්න මේ තිරේ මේ පැත්තෙන් මේ පැත්තෙන් තමයි නළුලියෝ රංග භූ නළුව රංග භූමියට ප්‍රවිෂ්ට වුණේ. පැහැදිලිද? හරි. ඔන්න ඔය විදිහට මේ රංග භූමිය ඇඳලා නම් කරන්න පුළුවන් වෙන්නේ. බැරි වෙලාවක ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම නාඩගම් රංග භූමියේ තිබෙන සුවිශේෂීතා නම් කරන්න කියලා. පැහැදිලිද? නාඩගම් රංග භූමියේ තිබෙන සුවිශේෂීතා නම් කරන්න කියලා කිව්වොත් ඔබ මොකද්ද දෙන උත්තරේ? නාඩගම් රංග භූමියේ තිබෙන සුවිශේෂීතා නම් කරන්න කියලා කිව්වොත් ඔබ මොකද්ද දෙන උත්තරේ? පුතේ හොඳට මතක තියාගන්න, නාඩගම් රංග භූමියේ සුවිශේෂීතා කියලා ඇහුවා. නාටකම් රංග භූමියේ විශේෂ ලක්ෂණ කියලා ඇහුවත් ඔයාලට දෙන්න තියෙන උත්තර තමයි මොනවද? පොළවට වඩා ටිකක් උස් මට්ටමින් තියෙනවා. විශේෂ ලක්ෂණය. රංග භූමිය පොළවට වඩා ටිකක් උසින් පිහිටලා තියෙනවා. ඒ විදිහට අපි හදාගන්න. ඊළඟ විශේෂ ලක්ෂණය තමයි මෙම රංග භූමිය අර්ධ වෘත්තාකාරයි. මෙම රංග භූමිය අර්ධ වෘත්තාකාරයි. මට ලියාගන්න කටිය ලියාගන්න. අනිත් එක තමයි නාටකම් රංග භූමිය. නාඩගම් රංග භූමිය මොකද්ද? එලිමහන් රංග භූමිය. නාඩගම් රංග භූමිය එලිමහන් රංග භූමිය. මට තප්පරයක් දෙන්න.
හරිද? රයිට් කට්ටි ඉන්නව නේද? සමාවෙන්න ඕනේ. එතකොට එහෙනම් මෙයක් එලිමහන් රංග භූමියක්. අර්ධ වෘත්තාකාර එලිමහන් රංග භූමියක්. හරි? රයිට්. ඊට පස්සේ ලියන්න පුළුවන් සුවිශේෂීතාවය තිර භාවිතයක් තිබීම. පසුබිම් තිරයක් භාවිතා කිරීම කිව්වත් හරි. පසුබිම් තිරයක් භාවිතා කිරීම කිව්වත් හරි. ඊට පස්සේ තව සුවිශේෂී ලක්ෂණයක් ලියන්න පුළුවන්. රංග භූමිය අසලම මඩුව නම් නේපත්‍යාගාරයක් සකසා තිබීම. මඩුවක් සකසා තිබීම කිව්වත් හරි. හරිද? ඒ කියන්නේ නළුවලයන්ට නළුවන්ට ඇඳුම් මාරු කර ගැනීම සඳහා. ඔන්න ඔය කියන සුවිශේෂී ලක්ෂණ ටික නාටකම් රංග භූමියේ තියෙනවා. පැහැදිලිද? ඔන්න මේකට ලියන්න පුළුවන් පසුකාලීනව පන්දම් ආලෝකයේදී වෙනුවට කික්සන් පහනක් භාවිතා කිරීම කියලා ලියන්නත් පුළුවන්. හරිද? පසුකාලීනව පන්දම් ආලෝකයේදී වෙනුවට කික්සන් පහනක් භාවිතා කිරීම කියලා ලියන්න පුළුවන්. හොඳට ඔබේක මතක තබා ගන්න. රයිට්. එහෙනම් ඔන්න අපි නාටකම් රංග භූමිය ඇඳලා නම් කරලා ඒ සුවිශේෂීතාවත් ඔයාලත් එක්ක කතා කළා. දැන් අපි යමු තව අහන්න පුළුවන් ප්‍රශ්නයක් තියෙනවා මෙතන. නාටකම් රංග ශෛලියේ ලක්ෂණ තුනක්. නාටකම් රංග ශෛලියේ ලක්ෂණ තුනක් විස්තර කරන්න කියලා. ලියාගෙන යන්න ඉක්මනට නාටකම් රංග ශෛලියේ ලක්ෂණ පුතේ. පළවෙනි එක තමයි නිශ්චිත පෙළක් අන්තර්ගත වීම. පුතේ ලාංකීය නාට්‍ය කලාවට නිශ්චිත ලිඛිත පෙළක් තියෙන එකක් මුලින්ම ආවේ නාටකම් නාට්‍යවල. හරිද? නාටකම් නාට්‍යවලින් තමයි මුලින්ම. ඔයාලට ඒක ඕනම් විස්තර කරන්න පුළුවන්. ශ්‍රී ලාංකීය නාට්‍ය ඉතිහාසයේ නිශ්චිත ලිඛිත නාට්‍ය පිටපතක් කියලා දෙයක් මුලින්ම නිර්මාණය වුණේ නාටකම් නාට්‍ය කලාව තුලින් කියලා කියන්න පුළුවන්. මොකද පුතේ ඔය පිලිප්පු සිංහල මුලින්ම නාටකම් රචනා කරලා තියෙන්නේ පිලිප්පු සිංහ කියන්නේ කම්මල්කරුවෙක්. ඔහු මුලින්ම නාටකම රචනා කරලා තියෙන්නේ ඔහුගේ කම්මලේ බිත්තිය කියලා කියන. අඟුරු වලින් තමයි මේ බිත්තිය ලියලා තියෙන්නේ. කෙසේ හෝ වේවා මේ නිශ්චිත ලිඛිත පිටපතක් නෙමෙයි. හරිද? රයිට් එකේ නම් පළවෙනිම රංග ශෛලියේ ලක්ෂණය නිශ්චිත ලිඛිත පිටපතක් භාවිතා කිරීම. නිශ්චිත ලිඛිත පිටපතක් භාවිතා කිරීම. ඊළඟට තමයි ඉතින් නාටකමේ පාවිච්චි වුණා පොතේ ගුරු සහ ගායක කණ්ඩායම. ඔන්න පොතේ ගුරු සහ ගායක කණ්ඩායම කියන අය නිර්මාණය වෙන්නේ නාටකම තුල. එහෙනම් අපිට ලියන්න පුළුවන් පොතේ ගුරු සහ ගායක කණ්ඩායමක් සිටීම. පොතේ ගුරු සහ ගායක කණ්ඩායමක් සිටීම. පුතේ හොඳට මතක තියාගන්න කෝලම්බල පොතේ ගුරු කියලා කෙනෙක් හිටියේ නෑ. කෝලම්බල පොතේ ගුරු හා සමාන කරක්ට් එකක් හිටියා. අපි ඒත් එයාට පොතේ ගුරු කියලා කිව්වේ නෑ. අපි එයාට කිව්වේ කාර්ය කරන රාළ. එහෙම නැත්නම් සබේ විධානේ. එහෙම නැත්නම් තානායම් බල බාල නිලධාරී කියලා තමයි අපි එයාට කිව්වේ. හරිද? එහෙනම් දෙවෙනි රංග ශෛලියේ ලක්ෂණය මොකද්ද? පොතේ ගුරු සහ ගායක කණ්ඩායමක් සිටීම. තුන්වෙනි එක ලියන්න පූර්ව රංගයක් සහ ස්ථාවර පාත්‍රයෙන් අන්තර්ගත වීම. තුන්වෙනි ලක්ෂණය පූර්ව රංගයක් සහ ස්ථාවර පාත්‍රයෙන් අන්තර්ගත වීම. පූර්ව රංගයක් සහ ස්ථාවර පාත්‍රයෙන් අන්තර්ගත වීම කියලා අපිට ලියන්න පුළුවන්. හරිද? ඊට පස්සේ තව රංග ශෛලිය ලක්ෂණයක් සියලුම චරිත පිරිමින් විසින් රඟ දැක්වීම. සියලුම චරිත පිරිමින් විසින් රඟ දැක්වීම. සියලුම චරිත පිරිමින් විසින් රඟ දැක්වීම කියලත් අපිට ලියන්න පුළුවන්. සියලුම චරිත පිරිමින් විසින් රඟ දැක්වීම. ඊට පස්සේ නාට්‍ය ධර්මී රංග ශෛලිය භාවිතාවීම. නාට්‍ය ධර්මී රංග ශෛලිය භාවිතාවීම කියලා ලියන්නත් පුළුවන්. හරිද? දින 3ක් 7ක් කියන්නේ රෑ දින 3ක් 7ක් කාලයක් රංගගත වීම කියලා ලියන්නත් පුළුවන්. දින 3ක් 7ක් අතර කාලයක් රංගගත වීම. දැන් මෙතනදී ඔයාලා හිතන්න එපා එක දිගටම පෙන්නගෙන යනවා කියලා පුතේ. එක්ක රෑ 3ක් එක්ක රෑ 7ක් දක්වා නාටකමක් යනවා. නාටකම් පිටපතක් හරි ලොකුයි හරි දිගයි. එතකොට හැමදාම රෑ තමයි පෙන්වන්නේ. රෑ 7ට විතර පටන් ගන්න උදේ එළි වෙනකම් පෙන්වනවා. උදේ 6 විතර ගන්න. ආයේ පහුවදා රෑ 4 තමයි පටන් ගන්න. ඔය විදිහට රෑ 3ක් 7ක් අතර නාටකමක් අනිවාර්යෙන් පෙන්වනවා. ඊට පස්සේ ලියා ගන්න පුළුවන් තව එකක්. ඇතැම් විට පසුබිම් තිරයක් භාවිතා වීම. ඇතැම් විට පසුබිම් තිරයක්. මේ පහතරට
පහතරට මේ බෙරයක් සීන් එකක් පහතරට බෙරේ තිබුණේ කොළඹ. පාවිච්චි වුණේ කොළඹද නාඩගම් වලට පහතරට බෙර පාවිච්චි වුණේ නැහැ. නාඩගමේ ප්‍රධානම වාද්‍ය භාණ්ඩය තමයි මද්දලේ. ආයකත් රෝමිලත් එකට අහන්න පුළුවන්. නාඩගමේ ප්‍රධාන වාද්‍ය භාණ්ඩය මද්දලේ. පව වාද්‍ය භාණ්ඩ ඇහුවොත් එම මද්දලේ සර්පිනාව බටනලාව තමයි පාවිච්චි වුණේ. හරිද? මද්දලේ තමයි ප්‍රධානම වාද්‍ය භාණ්ඩයේ නාඩගමේ මද්දලේ සර්පිනාව. ඊට පස්සේ බටනලාව වයලීනිය කියලා ලිව්වත් හරි. රයිට්. මත්තල් දෙකක් භාවිත කළා. මේක පුතේ අඩුතාල් ගහන දෙක මත්තලයක්, වැඩිතාල් ගහන තව මත්තලයක් පාවිච්චි කරනවා. එක ශිල්පියෙක් අඩුතාල් ගහන, තව තින් ශිල්පියෙක් වැඩිතාල් ගහනවා මත්තලයේ. විස්මූණු භාවිත නොකිරීම කියන එක ලියන්න එපා පුතේ. ඒක වැරදි. ඒක මේකට අදාළ නැහැ. හරි, ඊට වැඩිය ලියන්න තව රංග ශෛලියේ ලක්ෂණ ඕන තරම් තියෙනවා. ඊට පස්සේ ලියන්න දකුණු ඉන්දීය කර්ණාටක සංගීතයේ භාවිතා වීම. දකුණු ඉන්දීය කර්ණාටක සංගීතයේ භාවිතා වීම කියලා රංග ශෛලියේ ලක්ෂණයකට ලියන්න පුළුවන්. ඊට පස්සේ කරලිය නම් සුවිශේෂී රංග භූමියක රඟ දැක්වීම. කරලිය නම් සුවිශේෂී රංග භූමියක රඟ දැක්වීම කියන කාරණාත් මේ ඔස්සේ උඩ ලියන්න පුළුවන්. හරිද? නාඩගම් රංග ශෛලියේ ලක්ෂණ කිව්වා. දැන් ඉතින්ක කරලිය නම් සුවිශේෂී රංග භූමියක රඟ දැක්වීම කියන එක හරිද විස්තර කරන්න තියෙනවා කියලා. ඊට පස්සේ කරලිය නම් සුවිශේෂී රංග භූමිය ටිකක් විස්තර කරනවා. පැහැදිලි නේද? ඊට පස්සේ අපි ගත්තොත් එම් පිරිමින් පමණක් රඟ දැක්වීම කියලා ලියනවා නම් ඊට පස්සේ ඔයාලා ලියනවා සොපිරිවලත් රඟ පෑය පිරිමි, කොලම්බලත් රඟ පෑය පිරිමි, නාඩගම් වලත් පිරිමි රඟ පෑය එක චුට්ටක් විස්තර කරා. පැහැදිලි නේද? රෑ 3ක් 7ක් අතර කාලයක රඟ දැක්වීම කියලා කියේදී අර මම කියපු කාරණා විස්තර කරනවා. රෑ 3ක් හෝ 7ක් නාඩගම් පිටපත දිගුයි. ඊට පස්සේ රෑ 3ක් නැතිනම් 7ක් දක්වා එක දිගට මේක රඟගත වෙනවා. ඒ කියන්නේ රාත්‍රී 7ට පටන් අරන් උදේ 6 විතර වෙනකම් මේක පෙන්නනවා. චුට්ටක් විස්තර වුණා නම් ඇති. පැහැදිලිද? අපි පිටුවක් වගේ විස්තර කරන්න ඕනේ නැද්ද? මොකද පුතේ? අර රෝම ඉලක්කම් තුන්වෙනි ප්‍රශ්නට අපි කොච්චරක් විතර සාමාන්‍ය පිටුවකින් විස්තර කරන්න ඕනිද? ඒ කියන්නේ පුතේ ඒකට ප්‍රමාණයක් නැහැ. වාගේ දැන් අදාද මෙතන හරියට තියෙන පුතේ ලක්ෂණ තුනක්. ලක්ෂණ තුනක් විස්තර කරන්න කියලා තියෙනවා. ලක්ෂණ හතරක් කිව්වොත් ලක්ෂණ හතරක්. සමහර වෙලාවට අහනවා නාටකම් රංග ශෛලියේ ලක්ෂණ විස්තර කරන්න. අන ලක්ෂණ කිව්වොත් ඔයාලට පුළුවන් ඔයා දන්න ඔක්කොම ලක්ෂණ ටික තරලකුම් දාලා ලියන් ලියන් යන්න. අනිවාර්යෙන්ම අතුරින් හතරක් විතර විස්තර කරන්න ඕන. පැහැදිලි නේද? හතරක් විතර සාමාන්‍ය පරිදි විස්තර කරන්න. මේකදී ඔයා භාවිතා කරන්න පිටුවද පිටු දෙකද කියන එක නෙමෙයි වැඩේ පුතේ. අත්‍යවශ්‍ය පිළිතුර පිටු භාගයෙන් ලියලා තියෙනවා නම් අදාළ ලකුණු සංඛ්‍යාව හම්බ වෙනවා. පැහැදිලි නේද? ඔයා අත්‍යවශ්‍ය විදිහට පිළිතුර පිටු භාගයෙන් ලියලා තියෙනවා නම් ඒත් ඕකේ. හැබැයි මේ වගේ ප්‍රශ්න විදිහට දැන් ලක්ෂණ තුනක් විස්තර කරන්න කිව්ව ඡේද තුනකට වෙන් කරලා ලියන්න. ලක්ෂණ ටික ඡේද තුනකින් වෙන් කරලා ලියන්න. එතකොට බොහොම පැහැදිලි පිළිතුර. පැහැදිලි නේද? බොහොම පැහැදිලි. රයිට්. ඊට පස්සේ පුතේ මොකද්ද මේ චිත්‍රවස්ත්‍රයක් ගැන දාලා තිබුණා. මම චැට් එකේ දැක්කා එකපාර උඩ යනවා චිත්‍රවස්ත්‍ර තිබුණේ පුතේ නූර්තිවල. මේ නාටකම් වල චිත්‍රවස්ත්‍ර භාවිතා වුණේ නැහැ. චිත්‍රවස්ත්‍ර තිබුණේ නූර්තිවල. හොඳට මතක තියාගන්න. හරි, රයිට්. ඔන්න ඔය කියපු මූලික ලක්ෂණ ටික රංග ශෛලිය ලක්ෂණ වලට ලියලා තියෙනවා නම් ඒ හොඳටම ඇති. වෙන මොකුත් නොදන්න මගුල් ලියන්න යන්න එපා. මොකද උඹලගේ උපරිම ඇහුවොත් ලක්ෂණ හතරයි හරි. හරිද? ලක්ෂණ කියලා වුත් දන්න ලක්ෂණ හයක් හරි හතක් හරි අටක් හරි දෙන ඔක්කොම ටික ලියලා හතරක් විස්තර කරා. හරි, රයිට්. උදේ තව මේකෙන් අහන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි නාඩගම් පිරිහීමට හේතු මොනවද කියලා අහන්න පුළුවන්. නාඩගම් නාට්‍ය කලාව පිරිහීමට හේතු මොනවද කියලා අහන්න පුළුවන්. පුතේ මොනවද නාඩගම් පිරිහීමට හේතු? නාඩගම් පිරිහීමට හේතු මොනවද? නූර්ති ජනප්‍රිය වීම. නූර්ති ජනප්‍රිය වීම කියලා ලිව්වත් හරි, බොහොම හරි, බොහොම හොඳයි. නූර්ති නාට්‍ය සම්ප්‍රදායේ ආරම්භයේ සිද්ධ වීම කියලා ලිව්වත් හරි. පුතේ හොඳට මතක තියාගන්න. ඔයාලා ඔය නූර්ති නාට්‍ය සම්ප්‍රදාය ආරම්භ වීම නැත්තම් නූර්ති ජනප්‍රිය වීම කියන උත්තරය ලියනවා නම් අනිවාර්යෙන් ලියන උත්තරයක් ඒක. එක්කෝ ඒක පළවෙනියෙන්ම ලියන්න නැත්නම් ඒක අන්තිමෙන්ම ලියන්න. හරිද? දැන් අපි හිතමුකෝ නාටකම් අභාවයට යාමට හේතු හතරක් ලියන්න කියලා තිබුණොත් එක්කෝ ඒ නූර්ති කතන්දරේ එකටම ලියන්න නැත්නම් ඔක හතරට ලියන්න. පැහැදිලිද? සියලුම චරිත වැඩිහිටියන් විසින් රඟපෑම, සියලුම චරිත වැඩිහිටි පිරිමින් විසින් රඟපෑම,
වැඩිහිටි පිරිමි විසින් රඟපෑම. නෑ ඒ උත්තරේ එතෙන්ට ගන්න අමාරුයි. ඒ උත්තර ගැන එක හදලා ලියන්න පුළුවන් මම හදන විදිහ කියලා දෙන්නම්. සර් මේ පාර ආයෙමත් දිත්තල කාලගෝල එන්න පුළුවන්. නෑ දිත්තල කාලගෝල එන්නේ නෑ මං. ගිය පාර දිත්තල කාලගෝල ආවා. මේ ජීවිතේ කවදාවත් එහෙම වෙලා නෑ. මේ පාර විකෘතියෙන්නේ හරි. දැන් අර පුතා කියපු උත්තරේ තමයි වැඩිහිටි පිරිස් රංගනයට දායක වී සිටීම කියලා. ඒක පුතේ මෙන්න මෙහෙම දෙයක් වුණා. මුලින්ම මේ නාඩගමට තරුණ වැඩිහිටි කියන සියලු පිරිස් සම්බන්ධ වුණා. ඒ සම්බන්ධ වීමේ ප්‍රතිඵලයක් බවට දැන් නාඩගමක් කරන්න පිට පිට ගමකින් පුතේ ගමකට කට්ටියක් එන්නේ. දැන් මියුසිකල් ෂෝ එකකට ගමේ ෂෝ එකක් තියෙනවා නම් බෑන්ඩ් එක එන්නේ එහෙම දුර පැත්තකින් ඉන්න බා. එතකොට බෑන්ඩ් එක මෙහෙ ඇවිල්ලා මෙහෙ ඉන්න පිරිසක් දැන් මුන් නාඩගම්කාරයෝ දින 3ක් 4ක් රට දක්වනවා කියන්නේ සතියක් දෙකක් ගමේ ඉන්නවා. එතකොට උන් මෙහෙ ඇවිල්ලා ගමේ ඉන්න මිනිස්සුත් එක්ක ගෑනුත් එක්ක විවිධ අනාචාර ක්‍රියාවන් හැසිරෙනවා නම් ඒක වැරදිද? පැහැදිලිද? අන්න එහෙම දෙයක් වුණා. එහෙනම් නාඩගම පිරිහෙන්න තව එක හේතුවක් තමයි පුතේ නාඩගම් වල වටා විවිධ දුෂ්චරිතයන් වර්ධනය වීම. ලියන්න පුළුවන් ඒක. ඔය නාඩගම් වල වටා විවිධ දුෂ්චරිතයන් වර්ධනය වීම කියන්නේ පුතේ දින 3ක් 7ක් රැ තියෙන නිසා සමහරව මූරු ගහන සෙට් කරගත්ත කසිප්ප විකුණනවා අනම්මන මගුල් ගොඩක් ඕක ඇතුලේ ටික ටික පටන් ගත්තා. අර හැම තැනකම ඉන්නවනේ වැඩකට කෙලවන පිරිසක්, ඒකෙන් වාසි ගන්න පිරිසක්, ඒකත් ඉස්සර මිනිස්සුත් හිටියා. එහෙනම් නාඩගම් වල වටා විවිධ දුෂ්චරිතයන් වර්ධනය වීම කියන එක ලියන්න පුළුවන්. පැහැදිලිද? නාඩගම් වල වටා විවිධ දුෂ්චරිතයන් වර්ධනය වීම. අර අරය කියපු උත්තරේට තව දාන්න පුළුවන් නාඩගම් රංග දැක්වීමට පැමිණි නළුවන්ද විවිධ දුෂ්චරිතයන් වෙත යොමු වී එකක් ලියන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මොකද්ද? පුතේ කටොර සංගීතයක් කර්ණාටක සංගීතය. ඕකේ අර පුතේ. කටොර සංගීතයක් කර්ණාටක සංගීතය භාවිතය. කටෝර සංගීතයක් වූ කර්ණාටක සංගීතයේ භාවිතා වීම. ඉතින් ඒක මෙහෙම ලියන්න. ඒකාකාරී සංගීතය. පැහැදිලිද? ඊළඟ මයික් එක මියුට් කරගන්න. ඒකාකාරී සංගීතයක්. නැත්නම් අපි කියනවා ඒකාකාරී රාග තාල මිශ්‍රිත සංගීතයක් භාවිතා වීම. මොකද පුරේ මේ අර නාඩගමේ සංගීතය කනට කටෝර වුණත් ඒක අමිහිරි වුණේ නැහැ. නැත්නම්ද? ඒක අමීරි වුණේ නැහැ. හොඳට මතක තබා ගන්න. හරිද? අපිට තව ලක්ෂණයක් ලියන්න පුළුවන් පුතේ මේකට. දැන් නාඩගම ටික ටික පිරිහෙන තව එක හේතුවක් තමයි පුතේ ක්‍රමයෙන් දුර්වලභාවයටපත් නළුවන්ගේ රංගන. ලියා ගන්න. ක්‍රමයෙන් දුර්වලභාවයටපත් නළුවන්ගේ රංගන. ඒ කියන්නේ පුතේ එන්නේ එන්න අර නාඩගමට තියෙන සැලකිල්ල නළුවන්ගේ නැති වුණා. දැන් ඕක කරේ පුතේ වෘත්තීමේ රංගන ශිල්පී නෙමෙයිනේ. ඔය ඒ උමුත් ගමක හේනක් බතක් කරන කඩයක් කරන ඒ වගේ මිනිස්සු තමයි නාඩගම රඟපාන්න ආවේ. එතකොට ක්‍රමයෙන් උන්ගේ රංගනය දුර්වල වෙන්න ගත්තා. එතකොට ඒකත් ප්‍රධාන හේතුවක් නාඩගම පරිහානියට පත් වෙන්න. ඊට පස්සේ පුතේ අපිට තව ගන්න පුළුවන් ඔය විවිධ දුෂ්චරිතයන් ඔය කියන දේවල් එක්ක ආවට පස්සේ පුතේ සමාජයේ විවිධ මතවාදයන් ගොඩනැගෙනවා. අපි ඒක ලියන්නේ මෙහෙම. නාඩගමට විරුද්ධව ආ සමාජයේ විවිධ මතවාදය. නාඩගමට විරුද්ධව ආ සමාජයේ විවිධ මතවාදය. ඔන්න ඒ මතවාදයන් ආපු නිසා නාඩගම පිරිහෙන්න හේතුවක් බවට පත් වුණා. පැහැදිලිද? ඊට පස්සේ පුතේ තවත් වැදගත් කාරණාවක් තියෙනවා. එවක සිදු වූ ආර්ථික සමාජීය වෙනස්කම්. එවක සිදු වූ ආර්ථික සමාජීය වෙනස්කම්. ඒ කියන්නේ පුතේ එක පාරම මිනිස්සුන්ගේ ආර්ථිකය සමාජය වෙනස් වෙන්න ගත්තා. දැන් මේ ටික කාලයකට කලින් 114 ගහපු පැට්‍රල් 300 ගණන් වලට ගහුවේ බා. හරිද? අර අර මේ රුපියල් 50කට ගහපු වාර රාත්තල 100ට යහපත් ගණන් වලට ගියේ බා. හරිද? එක පාරම ගණන් බඩු එකට එකක් වැඩි වුණේ. ආර්ථිකය වෙනස් වුණා, සමාජය වෙනස් වුණා. අන්න ඒ වගේ දෙයක් එකලත් වුණා. ඒකත් හේතුවක් වුණා නාඩගම පිළිගන්න. එතකොට පුතේ ඒක උනේගේ ප්‍රතිඵලය තමයි මිනිහා කාර්ය බහුල වුණා. ආර්ථිකයේ සමාජයේ වෙනස් වුණා කියන්නේ මිනිහා කාර්ය බහුල වුණා. හරිද? කාර්ය බහුල වුණා උට දින 3ක් 7ක් නාට්‍ය බලන්න යන්න බැරුව ගියා. ඒක නිසා උන් මේක බලන්න ගත්තරියා. ප්‍රේක්ෂකයන් අඩු වුණා, නාඩගම පිරියෙන්න පටන් ගත්තා. අවසානට ලියනවා නම් ආයේ නූර්තියේ ආගමනය කියලා ලියන්න පුළුවන්.
හරිද? රයිට්. එහෙනම් ඔන්න නාඩගම පිහිටීමට හේතුව අපි සාකච්ඡා කළා. හරිද? රයිට්. එහෙනම් ඔන්න නාඩගම සම්බන්ධව ප්‍රශ්න අපි මෙතනින් අවසන් කරනවා. නාඩගම සම්බන්ධ ප්‍රශ්න අපි මෙතනින් පුතා අවසන් කරනවා. හරිද? රයිට්. අපි යනවා පුතේ ඊළඟට අපි ටාගට් කරන ප්‍රශ්නයක් තමයි තවත් රංගාලෝකයේ කියන ප්‍රශ්නය. මොකද ආනුෂාංගික අංග වලින් ප්‍රශ්නයක් එනවා. මම අප්‍රේල් මාසේ අවසාන පන්තියේ මම ඔයාලට බොහොම පැහැදිලිවම කිව්වා මෙන්න මේ කියන හේතුන් මත අපිට මේ පාර රංගාලෝකයේ කියන ප්‍රශ්නය අපිට එන්න පුළුවන් කියලා ඉවර වෙලා. හරිද? රයිට්. යාගම්ම විහංග ඔයාගේ මයික් එක මියුට් කරගන්න. හැම වෙලේම මයික් එක ඔන් වෙනවා. රයිට්. බලන්න උදේ රංගාලෝකයේ සඳහා භාවිතා කරන විදුලි පහන් වර්ග දෙකක් හා උපකරණ දෙකක් නම් කරන්න. රංගාලෝකයේ සඳහා භාවිතා කරන විදුලි පහන් වර්ග දෙකක් හා උපකරණ දෙකක් නම් කරන්න. උදේ මොනවද? මම මේක බොහොම පැහැදිලිව කියලා තියෙනවා. මොකද්ද? රංගාලෝකයේ සඳහා භාවිතා කරන විදුලි පහන් වර්ග දෙකක් හා උපකරණ දෙකක් නම් කරන්න. මොනවද? විදුලි පහන් වර්ග. ධාරාලෝක පහන. යොමු පහන. ධාරාලෝක පහන හරි. දෙවෙනි එක යොමු පහන. තව එකක් LED lights කියලා ලියන්න. පැති ලාම්පුව. මොකද්ද? තීරු ලාම්පුව. පැති ලාම්පුව. පැති ලාම්පු තීරු ලාම්පු කියන උත්තර වලට යන්න එපා. ඔයාලගෙන් බලාපොරොත්තු වෙන ප්‍රධානම උත්තර දෙක තමයි මේක. ධාරාලෝක පහන සහ යොමු පහන LED lights. ධාරාලෝක පහනට අපි කියනවා ප්ලග් ලයිට් කියලා. යොමු පහනට අපි කියනවා ස්පොට් ලයිට් කියලා. ඔයාලා හැම වෙලේම උත්තර ලියද්දි පුතේ සිංහලෙන් ධාරාලෝක පහන යොමු පහන කියන එක අනිවාර්යයෙන්ම ලියන්න. මේක LED lights කියලා ලිව්වට කමක් නැහැ. පැහැදිලිද? මේක LED lights කියලා ලිව්වට කමක් නැහැ. කොයි වෙලාවකවත් පහනකට වර්ණ චක්‍රය කියලා ලියන්න යන්න එපා. වර්ණ චක්‍රය කියන්නේ ලයිට් එකක් නෙමෙයි. වර්ණ චක්‍රය කියන්නේ උපකරණය. එතකොට දැන් මෙතන ඔයාලගෙන් අහලා තියෙන විදුලි පහන් වර්ග දෙකක් හා උපකරණ දෙකක් නේ. මෙන්න පහන් වර්ග දෙක හරි උපකරණ දෙකකට එකක් මේ වර්ණ චක්‍රය හරි අනිත් එක ඩීමරේ නැත්තම් ඩීමරේ. ඩීමරේ. දැන් වර්ණ චක්‍රය කියන එක ඔයාලා දන්නම මම පැහැදිලි කරලා දෙනවා මීට කලින්. මෙන්න මේ වගේ කාඩ්බෝඩ් එකක්, මේ කාඩ්බෝඩ් එකේ මෙන්න මේම සිදුරු කරලා යටින් සෙලෝපේන් අලවලා තියෙනවා. සෙලෝපේන් අලවලා තියෙන මෙන්න මේ රවුම වෘතය ලයිට් එකක මෙන්න මෙතෙන්ට ක්ලිප් කරනවා. පැහැදිලිද? ඔකට තමයි වර්ණ චක්‍රය. මේකට තමයි වර්ණ චක්‍රය කියන්නේ. අතීතයේදී මේක කරගෙන තිබුණ අදවලුන දැන් වර්ණ චක්‍ර භාවිතා වීමක් නැහැ පුතේ. දැන් සම්පූර්ණයෙන් LED ලයිට්ස් තමයි පාවිච්චි කරන්නේ. එක ලයිට් එකකින් වර්ණ 2 3 4 ගන්න පුළුවන්. ඔයාලා දකින්න සංගීත ප්‍රසංගවල පාටිස් වල එක ලයිට් එකකින් දැන් ඒ ලයිට්ස් කරකිනවා එක එක පාට ගන්න පුළුවන්. දැන් මේක භාවිතා වීමක් නැහැ. ඒක වර්ණ චක්‍රය කියන්නේ උපකරණයක්. ඩීමරේ කියන්නේ උපකරණයක්. ඩීමරෙන් තමයි සියලුම ලයිට්ස් පාලනය කරන. අපි කියන එකට පාලන පුරුව නැත්නම් පාලක පුරුව කියලා. වේදිකාවේ තිබෙන සියලුම ලයිට්ස් පාලනය කරන්නේ ඩීමරේ හරහා. එහෙනම් ලයිට් දෙක හරි උපකරණ දෙක හරි. අපි ඊළඟට යනවා. අතීතයේ රංගාලෝකයේ භාවිතා කිරීම පිළිබඳ කෙටි පැහැදිලි කිරීමක් කරා. අතීතයේ රංගාලෝකයේ භාවිතා කිරීම පිළිබඳ කෙටි පැහැදිලි කිරීමක් කරන්න කිව්වහම පුතේ අතීතයේ රංගාලෝකයේ භාවිතා කළේ මුලින්ම රංගාලෝකයේ සපයගත්තේ පුතේ ගිනි බැංගල්. පැහැදිලිද? එතකොට මේක දැන් ඔයාලගේ භාෂාව පාවිච්චි කරලා තමයි විස්තර කරන්න තියෙන්නේ. මම සිටුේෂන් එක පැහැදිලි කරලා දෙන්න. අතීතයේ පුතේ මුලින්ම රංගාන්තම් ආලෝකය කියන එක පාවිච්චි කරේ රාත්‍රියේද ගිනි බැංගල්. දහවල් කාලයේද ඉරුවෙලියෙන් තමයි ආලෝකය යොදාගත්තේ. හරිද? ලංකා මුලින්ම හිරුවෙලියෙන් ආලෝකය ලබා ගත්තා. ඊට පස්සේ රාත්‍රියේදී ගිනිමැල් වලින් ආලෝකය ලබා ගත්තා. ඊට පස්සේ පුතේ අපේ රටේ තිබුණානේ ශාන්ති කර්ම කියලා දෙයක්. මේ ශාන්ති කර්ම භූමිය ආලෝකමත් කරගන්න පන්දම් ආලෝකයේදී පාවිච්චි කළා. ශාන්ති කර්ම රංග භූමිය ආලෝකමත් කරගන්න ශාන්ති කර්ම භූමිය ආලෝකමත් කරගන්න පන්දම් ආලෝකයේදී පාවිච්චි කළා. ඊට පස්සේ අපේ රටේ තිබුණ පුතේ ගැමි නාටක වර්ග තුනක් සොකුරි කෝලම් නාඩගම් කියලා. හරිද? සොකරිකෝලම් නාඩගම් වලදී පුතේ සොකරි වලත් පන්දම් මිලි පාවිච්චි කරේ කෝලම් වලත් පන්දම් මිලි පාවිච්චි කරා. දැන් ඔන්න ඔයාලා ක්‍රමිකව ලියාගෙන එනවා. අතීතයේ මුලින්ම හිරුවෙලියෙන් තමයි ආලෝකය පාවිච්චි කරේ. හිරුවෙලිය භාවිතා කරගෙන අතීතයේ විවිධ අභිචාරමය නැටුම් ගැයුම් මයින් ඉදිරිපත් කළා. රාත්‍රියේ කරද්දි ගිනිමැල් ආලෝකයෙන් තමයි
මේ නැටුම් ගැයුම් මැයුම් සඳහා ආලෝකය සපයා ගත්තේ. ඊට පස්සේ අපේ රටේ ශාන්තිකර්ම කියලා දෙයක් ගොඩ නැගුණා. ශාන්තිකර්ම රංග භූමිය ආලෝකමත් කරගන්න පන්දම් වෙලි පාවිච්චි කරා. හරිද? ඊට පස්සේ අපේ රටේ ගැමි නාටක කියලා දෙයක් තිබුණා. සොකරි කෝලං නාඩගම් කියලා. ඒ අතරින් සොකරි සහ කෝලං කියන ගැමි නාටක වර්ග දෙකේ රංග භූමිය ආලෝකමත් කරගන්න පන්දම් වෙලි පාවිච්චි කරා. ඔයාලේ පන්දම් වෙලි විස්තර කරනකොට විස්තර කරන්න කොප්පරා පහන්, හරිද? එහෙම නැත්නම් විලක්කු වගේ දේවල් උපයෝගී කරගෙන තමයි මේ පන්දම් නිර්මාණය කරගත්තේ. හරිද? ඊට පස්සේ ඔයාලා ලියනවා නාඩගමේ මුල් කාලයේ වුණ විට පන්දම් වෙලි පාවිච්චි කරා. පසු කාලීනව කිට්සන් පහක් කියලා එකක් පාවිච්චි කළා. ඊට පස්සේ ඕනනම් ඔයාලා ලියන්න පුළුවන් ඔය චිවිලි ලාම්පුව නම් මොනවා කියනවා. මේ වගේ දේවල් උත් නාඩගම් පොළවට ආවටවත් එල්ලලා තිබුණා. ලියන්න පුළුවන්. ඊට පස්සේ නූර්තියේ ආගමනයත් එක්ක තාක්ෂණික ක්‍රියාවලියකින් යුක්ත සංගී මේ ලයිටින් නැත්තම් ලයිට්ස් උපකරණ සහ විදුලි පහන් භාවිතා වුණා කියන තැනට වෙනකල් ලියන. අද වන විට රංග මේ රංගාලෝකයේ ඉතාම දියුණු මට්ටමක පවතින අතර අද නාට්‍යයකට රංගාලෝකයේ නැතුව මෙරි තැනකට පත්ව ඇත කියලා අවසන් කරා නම් හොඳටම හරි. සෝ ඇයිස ගොඩක් නාට්‍ය රැට පෙන්වන්නේ කියලා නම් රැට පෙන්වන්න හේතුව තමයි උදේ මිනිස්සු ප්‍රී වෙන ටයිම් එක ඒක තමයි. මිනිස්සු ප්‍රී වෙන ටයිම් එක උදේ වරුවට නාට්‍ය බලන්න බෑ. හරි. ඊට පස්සේ ලියා ගන්න බලන්න. අතීතයේදී රංගාලෝකයේ භාවිතා කිරීම පිළිබඳ කෙටි පැහැදිලි කිරීම ඉරන් හරි. ඊළඟට වේදිකා නාට්‍යයකට රංගාලෝකයේ භාවිතා කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන පැහැදිලි කරන්න. ඔන්න තවත් හොඳ ප්‍රශ්නයක්. වේදිකා නාට්‍යයකට රංගාලෝකයේ භාවිතා කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන පැහැදිලි කරන්න. මොනවාද ප්‍රයෝජන? වේදිකා නාට්‍යයකට රංගාලෝකයේ පාවිච්චි කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවද? පින්තූර රාමු වේදිකාවත් තුළ අඳුර පළවා හැරීමට ඔබතුමනි මේ වේදිකා නාට්‍යයකට රංගාලෝකයේ භාවිතා කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන කිව්වහම මතක තියාගන්න ප්‍රධානම දේ තමයි ඔයාලා ලියන්න පුළුවන් වේදිකාවේ අඳුර පළවා හැරීම. වේදිකාවේ අඳුර පළවා හැරීම කියලා ලියන්න පුළුවන්. ගැටලුවක් ඇත්තෙම නැහැ. උත සමාන වෙලාවට රෝම ඉලක්කම් එකේ ප්‍රශ්න දාන්න පුළුවන් රංගාලෝකයේ මූලික පරමාර්ථය නම් කරලා. නැත්තම් රංගාලෝකයේ මූලික අරමුණ නම් කරන්න කියලා අහන්න පුළුවන්. රංගාලෝකයේ පළවෙනිම අරමුණ තමයි පුතේ වේදිකාවේ තිබෙන අඳුර පළවා හැරීම. ඔබ කෙලින්ම මේ උත්තරේ ලියන්න. වේදිකාවේ තිබෙන අඳුර පළවා හැරීම කියන එක කිසි ප්‍රශ්නයක් නැතුව ලියන්න. හරිද? එතකොට මෙතනදී වේදිකා නාට්‍යයකට රංගාලෝකයේ භාවිතා කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන වලට පැහැදිලි කරන්න කිව්වම වේදිකාවේ අඳුර පළවා හැරීම කියන කාරණාව අපිට ගන්න පුළුවන්. තව මොනවද ගන්න පුළුවන් කාරණා? තව මොනවද ගන්න පුළුවන්? සමූහයක් අතරින් පුද්ගලික විශේෂ කර දැක්වීමට සමූහයක් අතරින් එක් පුද්ගලයෙක් සුවිශේෂී කර දැක්වීමට. එක් පුද්ගලයෙක් කියලා ලියන්න පුළුවන්, එක් චරිතයක් කියලා ලියන්න පුළුවන්, එක් චරිතයක් නැත්නම් පුද්ගලයෙක් සුවිශේෂී කර දැක්වීමට ලියන්න පුළුවන්. රංගාලෝකයේ භාවිතා කිරීම තුළින් ලියන්න පුළුවන්. දැන් ඔයාලා මේක විස්තර කරනවා නම් පුතේ එක්කෙනෙක් සුවිශේෂී කරලා පෙන්වන්න පාවිච්චි කරන්න යොමු පහන. ඒක ලියන්න පුළුවන්. යොමු පහන. පෞපුදේ රෝම ඉලක්කම් එකේ ප්‍රශ්නකට අහන්න පුළුවන් ධාරාලෝක පහනේ සහ යොමු පහන අතර තියෙන වෙනස්කම් මොකක්ද? හරිද? ප්‍රධාන පහන වර්ග දෙකක් නම් කර මෙම පහන් වර්ග දෙකේ ඇති වෙනස්කම් දෙක ලියන්න කිව්වොත් ඒ ප්‍රධාන පහන වර්ග දෙකක් නම් කර එම පහන් වර්ග දෙකේදී වෙනස්කම්. මොනවද වෙනස්කම්? පුතේ ධාරාලෝක පහනේ ආලෝකය විහිදෙන. අපි සම්පූර්ණයෙන්ම වේදිකාව ආලෝකමත් කරගන්න පාවිච්චි කරන්නේ ධාරාලෝක පහන. හරිද? එතකොට නිශ්චිත වූ එක් ස්ථානයක් ආලෝකමත් කර ගැනීමට විතරක් අපි යොමු පහනක් පාවිච්චි කරනවා. නිශ්චිත වූ එක් ස්ථාන. ඔන්න පහන් දෙකේ තියෙන වෙනස. ධාරාලෝක පහන විහිදිලා යනවා. යොමු පහන නිශ්චිත වූ එක් ස්ථානයකට වැටෙනවා. එහෙනම් සමූහයක් අතරින් එක් චරිතයක් වෙන්කොට දැක්වීමට අපිට රංගාලෝකය පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ පසුතලයන් මවාපෑමට අපිට රංගාලෝකය පාවිච්චි කරන්න පුළුවන්. පසුතලයන් මවාපෑමට ඕනනම් උදාහරණ විදියට ලියන්න දික්තල කාලගෝල නාට්‍යයේ ගංග නිර්මාණය කර පෙන්වීමට, මනමේ සිංහබාහු නාට්‍යවල වනාන්තරය පෙන්වීමට අපි පසුතල මවාපාන රංගාලෝකය පාවිච්චි කරනවා. පසුතලයක් පෙන්වන්න. ඒ කියන්නේ පුතේ නාට්‍ය ධර්මී නාට්‍යවල පසුතල භාවිතයක් නැහැ. එහෙනම් ගොඩක් නාට්‍ය ධර්මී නාට්‍යවල පසුතලය පෙන්වන්න රංගාලෝකය පාවිච්චි කරන්න පුළුවන්. තාමනක් තේ ලියන්න පුළුවන්. දැන් අර මම කියපු අවස්ථා දියුර ගැනීමට
ඔව් අවස්ථා ත්‍රීවෘ කිරීම කියනක ලියති පුතේ නාට්‍යෝචිත අවස්ථා කියලම ලියන්න. නාට්‍යෝචිත අවස්ථා ත්‍රීවෘ කර පෙන්වීමට. නාට්‍යෝචිත අවස්ථා ත්‍රීවෘ කර පෙන්වීමට රංගාලෝකය පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයක් ලියනවා නම් ලියන්න සිංහබාහු නාට්‍යයේ සිංහයා සහ සිංහබාහු අතර ඇතිවන ඝට්ටනයේදී වේදිකාව පිටුපස තිබෙන ගගනිකාව රත්‍රව තරක් පැහැයෙන් හැඩගන්වයි. ඒ කියන්නේ පුතේ අවස්ථාව ත්‍රීවෘ කරා. දැන් හිතන්නකෝ ඔයාලා හොල්මන් ෆිල්ම් එකක් රෑ බලද්දි තියෙන ෆිල්ම් එක ෆිල්ම් එකයි දවල් බලද්දි තියෙන ෆිල්ම් එකයි දෙකක් නේ බං. ඒ එක ඇති වෙන්නේ එක හේතුවක් තමයි මොකද රෑ බලන්නේ. ඒ වගේ තමයි වේදිකාවක් මත සිංහයා සහ සිංහබාහු සත්නක් යද්දි පිටුපස තියෙන ගගනිකාව රත්නේ කරනවා. රතු පාට ගන්නකොහම ඒ ෆිල්ම් එක ප්‍රේක්ෂකින්ට දැනෙනවා අවස්ථා ත්‍රීවෘ. එහෙනම් වේදිකාවේ අදුරපලවා හරින්න සමූහයක් අතරේ එක් චරිතයක් සුවිශේෂී කර පෙන්වන්න පසුතලයන් මවාපෑමට නාට්‍යෝචිත අවස්ථා ත්‍රීවෘ කර පෙන්වීමට මංගාලෝකය පාවිච්චි කරන්න පුළුවන්. තව මොනවාරු උත්තර තියෙනවද කාගාභාරි? දර්ශන උත්තර පවිකිරීම හා ඉවත් කිරීමට අපාර කියන කාලය දර්ශන හැඟවීම. මාර්ග එකක් තමයි කාලය ඇඟවීමට. අපි මතකයි නේ කියලා ඔක්කොම කාලය ඇඟවීමට තව ලියන්න පුළුවන් දර්ශන මාරු කිරීමට. දැන් ලෝක ධර්මීය නාට්‍යවල නම් දර්ශන මාරු කරනවානේ. දර්ශන මාරු කිරීමට අපිට රංගාලෝකය පාවිච්චි කරන්න පුළුවන්. ඒක දර්ශනයක් මාරු කරන්නේ අපි බ්ලැක් අවුට් කරනවා. ඒ කියන්නේ ලයිට් ඔෆ් කරනවා. අඩ අඳුරේ තියෙනවා වේදිකා. එහෙනම් දර්ශන මාරු කිරීමට කාලය ඇඟවීමට තව උත්තර තියෙනවද? පසුතල සවිකිරීමට හා ඉවත් කිරීමට පසුපල සවිකිරීමක සහ ඉවත් කිරීම කියන එක පුතේ මේ දර්ශන මාරු කිරීම කියන එක ඇතුළේ තියෙනවා. දර්ශන මාරු කිරීම කියන එක ඇතුළේ තියෙනවා. වේදිකාවේ ගැඹුරිස් මතද වේදිකාවේ ගැඹුරිස් මත කරලා දැක්කේ වේදිකාවේ ගැඹුරු ඉස්මතු කරන දැක්වීම කියන එකක් ලියවට කමක් නැහැ. හැබැයි ඒක මේ මුල් වල ලියන්නේ බා අන්තිමට ලියනවා ලියන්න. අන්තිමට ලියනවා. සියුම් රංග අවස්ථා කෙරෙහි අවධානය යොමු කිරීමට සියුම් රංග අවස්ථා කෙරෙහි අවධානය යොමු කිරීම කියන එක මේක ඇතුලේ තියෙනවා. ලියනවා නම් කමක් නැහැ ලියන්න. ලියනවා නම් කමක් නැහැ. මොකද නාට්‍යෝචිත අවස්ථා ත්‍රිවෘත කිරීම කියන්නේ ඒක තමයි. නාට්‍යෝචිත අවස්ථා ත්‍රිවෘත කිරීම කියන්නේ ඒක තමයි. හරිද? ඉතින් ඔන්න ඔය වගේ හතරක් එක්ක විස්තර වෙලා තියෙනවා නම් උදාහරණත් එක්ක අදාළ ලකුණු සංඛ්‍යාව ප්‍රශ්නෙට හම්බ වෙයි. පැහැදිලිද? හරි. නාට්‍ය මායාව ත්‍රිවෘත කිරීම එකත් හරි නෑ. නාට්‍ය මායාව නැත්තම් ප්‍රේක්ෂාව ත්‍රිවෘත කිරීම එකත් හරි උත්තරයි. මම අමතකුණා. නාට්‍ය ප්‍රේක්ෂාව ත්‍රිවෘත කිරීම නැත්තම් නාට්‍ය මායාව තීව්‍ර කිරීම කියලා කිව්වත් හරි. අපි යනවා පුතේ ඊළඟ ප්‍රශ්නේ. එන රංගාලෝකයෙන් අහන්න තියෙන ප්‍රශ්න සෙට් එක තමයි ඔය. හතරවෙනි ප්‍රශ්නේ. අපි ටාගට් කරනවා මේ පාර ශාන්ති කර්ම වලින් කොඹකංකාර ප්‍රශ්නයක් ඒ කියලා. කොඹකංකාරීය ප්‍රශ්නයක් ඒ කියලා අපි විශ්වාස කරනවා. සර් මේකට හොඳටම වහිනවා. මෙහාටත් හොඳටම වහිනවා යකෝ. ඉතින් මම මොකද කරන්නේ? මෙහාටත් වහිනවා. හරිද? අපි වැස්සේ හරි බාධක වල බාධක ජයගෙන යන්න ඕනේ නේද? එට කීනද දාම තියෙන මේ කට්ටිය ඔක්කොම අවදානින් ඉන්නෝනේ. අද ගොඩක් මේ කතා කරලා මම නම් මුකුත් නැහැ. එට රාම කීයද තියෙන බං? මං දන්නෙත් නෑ බං රාම තියෙන්නේ කීයද කියලා. කී වෙනකන් තියනවද බං? හරි හරි හරි. අනිවාර්යෙන් රාම පේපර් එක ලියලා ලියලා ඉවරලා ආවට පස්සේ පේපර් එක ලේසිනම් අදහසක් අනිවාර්යෙන් මැසේජ් එකක් WhatsApp ද අපිට දාන්න. වැඩි හොඳයිද නරකයිද කියලා වෙලා දාන්න. හරිද? මේ පේපර් එකක් පුළුවන් නම් එකෙක් දෙන්න දාපන් හැම එකම දාන්න බා. දීපු ගමන් දාන්න පුළුවන් දාන්න මම පේපර් එක එනවා. අවුලක් නැහැ. මේ කොහමද පේපර් එක කියලා මැසේජ් එකක් දාපන්. නැත්නම් මම දාන්නේ නැහැ නේ බා. බැලෝ රහක් මැසේජ් එක ලියා ගන්න බෑ කියලා දාපන්. හරි. අපි යනවා කෝබකංකාරී ප්‍රශ්නෙට පුතේ. පුතේ හොඳට මතක තියාගන්න මම MCQ paper එක පළවෙනියට සාකච්ඡා නොකර රචනා ප්‍රශ්න පත්‍රය ගන්න හේතුව තමයි මෙතන ඉන්න සියලුම දරුවෝ අප්‍රේල් මාසයේ පන්තියට සම්බන්ධ වෙච්ච කට්ටිය. එතකොට මම MCQ ප්‍රශ්න පත්‍ර 10ක් සාකච්ඡා කරලා තියෙනවා. හරිද? MCQ
එතකොට ඒ එතනින් එහා හදන්න ප්‍රශ්න නෑ බං. පැහැදිලිද? එතකොට මම මේ ප්‍රශ්න පත්‍රය හදලා තියෙන්නේ ඒ කියන ප්‍රශ්නත් එක්ක තමයි. හරිද? මම ඒකයි මේක මුලින් සාකච්ඡා නොකළේ. MCQ වල අහන්න පුළුවන් ප්‍රශ්න ප්‍රමාණයක් තියෙනවා නේද? මේ ප්‍රශ්න ටික අපි දැන් ඔයාලට හදලා කරලා ඉවරයි. දැන් මේ ප්‍රශ්න තමයි වටේ යව යව යන්නේ. ඒකම රචනා ප්‍රශ්න පත්‍රේ මුලින් සාකච්ඡා කරන්න ගත්තා නේද? අපිට MCQ එකට වැඩි කාලයක් මේ පාර යන්නේ නැහැ. මොකද මෙතන අප්‍රේල් මම පැහැදිලිව කියන අප්‍රේල් මා විතරයි සම්බන්ධ කරගන්න කියන්නේ. ඒ කියන්නේ හුඟා මේ දරුණු තීම නිසා. Right, okay. හරි, අපි යනවා කුම්භකංකාරී ප්‍රශ්නෙට. කුම්භකංකාරී පැවැත්වීමේ අරමුණු දෙකක් නම් කරන්න. කුම්භකංකාරී පැවැත්වීමේ අරමුණු දෙකක් නම් කරන්න. හුදේ මෙතන අහන්න පුළුවන්. කුම්භකංකාරී කියන්නේ නැතුව අහන්න පුළුවන්. උඩරට සම්ප්‍රදායේ ප්‍රචලිත ශාන්ති කර්මයක් නම් කරන්න නැත්නම් ශාන්ති කර්ම දෙකක් නම් කරන්න කිය. මම මේ ප්‍රශ්නේ වලට අප්‍රේල වල දීලා තියෙනවා. හරිද? පැහැදිලිද? උඩරට සම්ප්‍රදායේ ප්‍රචලිත ශාන්ති කර්මයක් නම් කරන්න කිව්වත් කොම්බාකංකාරිය ගැන තමයි අහන්නේ. එතකොට කොම්බාකංකාරිය කියලා ලියන්න පුළුවන් එක ශාන්ති කර්මයක් ඇහුවොත් දෙකක් ඇහුවොත් බලියත් මංගල්‍යය කියලා ලියන්න. බලියත් මංගල්‍යය කියලා ලියන්න. එතකොට එහෙම නැත්නම් ආනෝ උඩරට සම්ප්‍රදායේ ප්‍රචලිත ශාන්ති කර්මයක නැත්නම් එම ශාන්ති කර්මයේ අරමුණු ලියන්න කියලා අහන්න බං. කොම්බාකංකාරිය කියන වචනය දෙන්නේ නැතුව අහන්න පුළුවන්. නැහැදලේද? right. එහෙනම් අපි බලමු කොම්බාකංකාරී පැවැත්වීමේ අරමුණු දෙකක් නම් කරමු. මුතේ මොනවද කොම්බාකංකාරී පැවැත්වීමේ අරමුණු? අපලපඩව දරු කර ගැනීම. භාගය ලබා ගැනීම. ඔ මුතේ මේයි. කොම්බාකංකාරී කියන ශාන්ති කර්මයේ කර්මය පෞද්ගලික අරමුණු උදෙසා කරන්නත් පුළුවන් පොදු අරමුණු උදෙසා කරන්නත් පුළුවන්. ඒක ඔයාලා මෙතන ලියනවා ලියන්න. පෞද්ගලික අරමුණු ඉෂ්ට කර ගැනීමට සහ පොදු අරමුණු ඉෂ්ට කර ගැනීමට කොම්බාකංකාරී ශාන්ති කර්මයේ මූලික වශයෙන් අරමුණු කරගෙන කර. දැන් අපි ලියන්න ඕනේ මොනවද කියලා. ඒ මොනවද කියලා. එකක් තමයි පෞලේ අපලෝපද්‍රව දුරු කර ගැනීම. මුදේ පෞලේ අපලෝපද්‍රව දුරු කර ගැනීම කියලා කිව්වොත් ඒක පෞද්ගලික අරමුණක්. ඒක පොදු අරමුණක්ද? නෑ. ඒක පෞද්ගලික අරමුණක්. එහෙනම් ලියනවා මොකද්ද? පෞලේ අපලෝපද්‍රව දුරු කර ගැනීම කෝභාකංකාරී ශාන්ති කර්මයේ පැවැත්වීමේ එක් අරමුණකි. අනිත් එක මොකද්ද පුතේ? ශාන්ත උදා කර ගැනීම. තව එකක් ප්‍රධාන වශයෙන් ලියන්න පුළුවන් අස්වනු ලබා ගැනීමෙන් පසුව අස්වනු ලබා ගැනීමෙන් පසුව දෙවියන්ට ස්තෝති කිරීම සඳහා අපේ කොඹාකංකාරී ශාන්ති කර්මයේ සිද්ධ කර. අස්වනු ලබා ගැනීමෙන් පසුව දෙවියන්ට ස්තෝති කිරීම සඳහා අපේ කොඹාකංකාරී ශාන්ති කර්මයේ සිද්ධ කර. දැන් බලන්න ඒ අරමුණ පුතේ. ඒක පොදු විදියට ගන්නත් පුළුවන් පෞද්ගලික පැත්තෙන් ගන්නත් පුළුවන්. අපිට ඒක පොදු විදියට කරන්නත් පුළුවන් පෞද්ගලික විදියට කරන්නත් පුළුවන්. තවමත් තියෙන අරමුණ අපලපද්‍රව දුරු වෙන. ඔව් අපි කියවන දැන් අපලපද්‍රව කර ගැනීම ගැන කිව්වා. ආ සස්ත්‍රීකත්වයේ සහ සෞභාග්‍ය ලංකා කර ගැනීම සඳහා කියලා ලියන්නත් පුළුවන්. සස්ත්‍රීකත්වයේ නහරුදේ රෝගාබාධ සුව කර ගැනීම. රෝගාබාධ දුරු කිරීම. ආයි කියන්නේ ගල් ගල් කියන්නේ ගල් කියන්නේ වඳුරු රෝග ආදී රෝග දුරු කර ගැනීම. රෝග දුරු කර ගැනීම. ඔව්. ඔයා ඊට කලින් මොකද කිව්ව වචනේ? වඳුරු රෝග වසංගත ආදී වසංගත රෝග අන්නයි වචනේ වසංගත රෝග දුරු කර ගැනීම ඔය එකක් අමුණක් විදියට ගන්න පුළුවන් ගැටලුවක් නැහැ අර මුලින් කියපු අරමුණු ටික අනිවාර්යෙන් නිවැරදි හරි අපලපද්‍ර දුරු කර ගැනීම අස්වන් ලබා ගැනීම පසු දෙවියන්ට ස්තුති කිරීම සඳහා ඊළඟට සස්ත්‍රීකත්වයේ සහ සෞභාග්‍ය ළඟා කර ගැනීම සඳහා මොන පළවෙනිම කියන්න මේ පොදු සහ පෞද්ගලික වශයෙන් අරමුණු මූලික කරගෙන කොම්බාකංකාරී ශාන්ති කර්මය තවත්වනවා. එකක් ලිව්වොත් දන්නවා රයිට් මූ වැඩ්ඩා මූ දන්නවා කියන එක තේරෙනවා. ඊළඟට මෙම ශාන්ති කර්මයේ නාට්‍යමය අවස්ථා තුනක් නම් කර එකක් කෙටියෙන් පැහැදිලි කරන්න. උතේ මේ කොම්බාකංකාරී ශාන්ති කර්මයේ ප්‍රචලිත ප්‍රදේශ නම් කරන්න කිව්වොත් මොනවද ලියන්න පුළුවන්? ශාන්ති කර්මයේ ප්‍රචලිත ප්‍රදේශ ලියන්න කිව්වොත් මොනවද පුතේ ලියන්න පුළුවන්? උඩුනෝර යටිනෝර හාරිස්පත්තුව ඔව් උඩුනුවර යටිනුවර උඩරට ප්‍රදේශනේ මන් තියෙන්නේ උඩරට ප්‍රදේශ උඩුනුවර යටිනුවර හාරිස්පත්තුව ඊට පස්සේ තමනක් ගන්න සතර කෝරළය හත් කෝරළය හේවා හැට කෝරළය සතර කෝරළය මේ ඔක්කොම හරි දුම්බර හේවා හැට ඔය කියන ඔක්කොම ටික හරි
ඊට පස්සේ පුතේ ඇව්වත් බැරි වෙලාවත් කෝමාකාංකාරී උපත් කතාව නම් කරන්න කියලා. කෝමාකාංකාරී උපත් කතාව කෙටියෙන් ලියන්න කිව්වොත් මොකද්ද කොහොමද ලියන්නේ? උපත් කතාව දාන්නවද කෝමාකාංකාරී? විජය කුමාරගේ ආගමනය විජය කුමරුගේ හා කුවේණිගේ කතාවනේ. අපිට ලියන්න පුළුවන් කෝමාකාංකාරියේ උපත් කතාව විජයාගමනය සමග යම් සම්බන්ධතාවයක් දක්වයි. විජයාගමනය සමග යම් සම්බන්ධතාවයක් දක්වයි. එනම් විජය රජතුමා කුවේණියට ලබා දුන් ප්‍රතිඥාව කඩකිරීම පිළිබඳවයි. ප්‍රතිඥාව කඩකිරීම පිළිබඳවයි. එහෙත් එතුවක් කල් විජය රජතුමා ජීවත් වී නොමැත. ඒ කියන්නේ පුතේ ප්‍රතිඥාව කඩකිරීම හේතුවෙන් කුවේණිය සාප කරනවා කියනමන විජය රජතුමා. හැබැයි විජය රජතුමා එතුවක් කල් ජීවත් වෙලා නැහැ කියනවා. ඒ සාපය වදී. කෙනෙක්ට තර්ක කරන්න පුළුවන් ඉතින් සර් සාපය වැදුන හින්දාද දන්නේ නැහැ විජය මැරුණ. දන්නේ නැහැ ඉතින් ඒව මටත් මේ ප්‍රශ්නේ තියෙනවා. ඊට පස්සේ කෙසේ හෝ වේවා විජය මැරුණු නිසා කුවේණියගේ සාපය වැදිලා තියෙන්නේ විජයගෙන් පසු රජ වූ පඬුවස්තෙව් රජතුමාටය. මොකක් කතා විජයට කරපු සාපය විජයට වැදුනේ නෑ විජය මැරුණා. ඒ සාපය වැදුනේ විජයගෙන් පස්සේ රජ වෙච්ච පඬුවස්තෙව් රජතුමාට. ඔහු සිහිනෙන් දිවියෙකු දැක බියටපත් වූ. ඔහු සිහිනෙන් දිවියෙක් දැකලා බියටපත් වුණා. ඊට පස්සේ බය අරවන්න බැරුව ගියා. හරිද? මේ නිකම් බයක් නෙමෙයි සුපිරි බයක්. මේක අරවන්න බැරුව ගියා. ඊට පස්සේ මේක සත්‍ය දේවේන්ද්‍රයා බලනවා. දකින්නවා මේ ප්‍රශ්නේ යාට පේනවා. ඊට පස්සේ මොකද වෙන්නේ පුතේ? කාටද මේ වැඩේ පවරන්නේ? කාටද මේ වැඩේ පවරන්නේ ඊට පස්සේ? රාහු අසුරේන්ද්‍රයා. ඔව්, ඊට පස්සේ සත්‍ය දේවේන්ද්‍රයා මේ වැඩේ පවරනවා රාහු අසුරේන්ද්‍රයා. මොකද්ද වැඩේ? මේ රජතුමා සුව කිරීමට නම් මලය රජතුමා ගෙනල්ලා යාගයක් කළ යුතුයි කියලා කිව්වා. මලය රජතුමා. මලය රජතුමා කියලා කියන්නේ පුතේ මව් කුසකින් නූපන් කුමරේ. මලය රජතුමා කියලා කියන්නේ මව් කුසකින් නූපන් කුමරේ. සක්දෙවිඳු කියනවා මලය රටේ මලය රජතුමා ගෙන්වා යාගයක් කළ විට රජතුමාට සුවපත් කරගන්න පුළුවන්. එහෙනම් රාව් අසුරේන්ද්‍රයා උඹට බාරයි මලය රටේ රජතුමා ගෙන්වා ගැනීම. අන රාව් අසුරේන්ද්‍රයා වැඩේ බාර ගන්නවා. ඊට පස්සේ රාව් අසුරේන්ද්‍රයා ඌරෙකුගේ වෙස් අරගෙන මලය රජතුමාගේ රටට ගිහිල්ලා මලය රජතුමාගේ උයන පාලු කරනවා. ඌරෙක් විදිහට වෙස් අරගෙන ගිහිල්ලා වෙස් අරගෙන ගිහිල්ලා උහාරනවා. හාරලා 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 එතකොට මලය රජතුමා දකිනවා මලය රජතුමා මේ ඌර පස්සෙන් පන්නගෙන එනවා. කොමාරි පන්නගෙන ඇවිල්ලා 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 ලංකාවේ හන්තාන නම් කඳු මුදුනට එනකම්ම පන්නගෙන එනවා. එතෙන්ට ආවට පස්සේ සක්දෙවිඳු මතුවෙලා මලේ රජතුමාට කියනවලු ඔබතුමාව ගෙන්නුව වෙන්න මේ වගේ වැඩකට අපේ රජතුමාට වෙන්න මේ ප්‍රශ්නයක් තියෙනවා මේක සුව කරලා දෙන්න කියලා. ඔන්න ඕකට තමයි කෝබාකාංකාරී ශාන්ති කර්මයේ සිද්ධ කළා කියලා කියන්නේ මලේ රජතුමාව සුවපත් කිරීම සොරි පඬුවස්තු රජතුමාව සුවපත් කිරීම සඳහා. පැහැදිලිද? උපත් කතාව පැහැදිලි ඇත උස්සන් ඉක්මනින්. right, පැහැදිලි හැමෝටම පැහැදිලි හැමෝටම පැහැදිලි. පුතේ ඊළඟ ප්‍රශ්නේ බලන්න එහෙනම් ශාන්ති කර්මයේ නාට්‍යමය අවස්ථා තුනක් නම් කර එකක් කෙටියෙන් පැහැදිලි කරන්න. පුතේ නාට්‍යමය අවස්ථා මේක කීයක් තියෙනවද? කොමාකාංකාරී ශාන්ති කර්මයේ නාට්‍යමය අවස්ථා කීයද? ප්‍රධාන නාට්‍යමය අවස්ථා තුනයි. එකක් මොකද්ද? යක්කම් සම්පහ පහ ගුරුගේ මාලාව ගබඩා කොල්ලේ. ගබඩා කොල්ලේ සෝපට මුලම මොමද කියන එක හරිද? මොකද පුතේ? ඕක කොමකාංකාරිය මේ නාට්‍යම අවස්ථාවක් විදිහට අර මුවමල විදීම කියන එක නෑ. ඒක ගන්න එපා. නාට්‍යමය අවස්ථා ප්‍රධාන වශයෙන් තුනයි. ඔයාලගේ සිලබස් එකේ උගන්වන්න තුනයි. හරිද? ඊට පස්සේ යක්කම් පහ බෙදෙනවා කොටස් පහකට. මොනවද? ඌරා යක්කම, නයා යක්කම, වැඩි යක්කම, සීතා යක්කම, දර්පණ යක්කම කියලා කොටස් පහකට බෙදලා. ඔයාලා නාට්‍යමය අවස්ථා
ලියන්න කියලා කිව්වත් නාට්‍යමය ජවනිකා ලියන්න කිව්වත් අන්තරංග අවස්ථා ලියන්න කියලා කිව්වත් නාට්‍යමය පෙළපාල ලියන්න කිව්වත් ලියන්න ඕනේ මේ තුන තමයි. මේ තුන ලියද්දී අනිවාර්යයෙන් යක්කම් පහ කියලා විතරක් කියලා නවතින්න එපා. මේ ටිකක් මේ විදිහට ලියන්න. යටින් තරලස්න උදාහරණ ලියන්න. ගුරුගේ මාලා ගබඩා පුරුදු. දැන් මෙතන අහන්නේ අවස්ථා තුනක් නම් කර කෙටියෙන් එකක් කෙටියෙන් පැහැදිලි කරන්න. දැන් ඔයාලට ඕන යක්කම් පහ පැහැදිලි කරන්නත් පුළුවන්. ගුරුගේ මාලා ගබඩා පුරුදු. පුතේ යක්කම් පහේ ඌරායක මොකද්ද වෙන්නේ? මෙන්න මේ තුන විතරක් මතක තියාගත්තා නම් ඇති ඈ ඌරා නයා වැඩි. ඌරායක මොකද්ද වෙන්නේ පුතේ? ඌරෙකුට විඳ මරලා අර උපත් කතාවේ සඳහන් වෙච්ච ඌරා සිහි කරගෙන කොම්බකංකාරී රංග භූමිය තුල ශාන්තිකර්ම භූමිය තුල යක්මේක්ෂෙක් සහ ඒ කීප දෙනෙක් එකතු වෙලා ඌරෙකුගේ රුවක් හදා ගන්නවා. කෙසෙල් බඩ පඳුරු ලී කෝටු වල කෙසෙල් බඩ තියෙන මේ වගේ හදා ගන්නවා ඌරු රුවක්. ඒක සංකේතයක්. දැන් මේ කට්ටිය අර ඌරා හොයාගෙන යනවා. ඌරා හොයාගෙන යන ගමනේ කුංචි කුංචි පොඩි පොඩි සත්තුන්ට මුන් දෙන්න රැවටෙනවා. ඒක තුලින් හාස්‍ය මතු කරනවා, මිනිස්සු හිනා වෙනවා, විනෝදේ මතු කරගන්නවා. පස්සේ අර සංකේතාත්මකව හදාගත්තු ඌරු රුව දඩමීම කරගන්නවා කියන්නේ ඒකට විදලා ඌ මරණාකාරය අනුකරණාත්මකව පෙන්නවා. ඊට පස්සේ ඌරගේ මස් කපනවා කෑලි කෑලි වලට. කපලා කුල මල ભેද අනුව ඌරගේ මස් ඇවිල්ලා ඉන්න මිනිස්සුන්ට බෙදලා දීමක් සිද්ධ කරනවා. පස්සගාතේ මේ මේ කුලේට, යටගාතේ මේ කුලේට, උඩගාතේ මේ කුලේට කිය කියා හාස්‍යෝත්පාදක විදිහට කුල මල ભેද අනුව ඌර කොටස් නැත්තම් මස් බෙදා දීමක් සිද්ධ කරනවා. ඕක තමයි ඌරා යක්කමේ සිද්ධ වෙන්නේ. අනුකරණය, අනුරූපණය, සමාරූපණය, සංවාද භාවිතී චරිත නිරූපණ කියන නාට්‍යමය ලක්ෂණ ඌරා යක්කම තුළ පාවිච්චි කිරීමක් සිද්ධ වෙනවා. නයා යක්කම කියලා කියන්නේ මොකද්ද පුතේ? නයා යක්කම කියලා කියන්නේ මොකද්ද? සෝලිය ගුරුට දානයක් දෙන්න ඔව්. නයා යක්කම කියලා කියන්නේ සෝලිය කියලා ගුරු කෙනෙක් ඉන්නවා. මේ ගුරාට සම්මාදම් කරලා දානයක් දෙන්න ඕන කියලා කියනවා. සම්මාදම් කරනවා කියන්නේ ගෙයින් ගෙට ගිහිලා ආහාර ද්‍රව්‍ය එකතු කරලා ඉවරලා දානයක් සම්පාදනය කරලා ඉවර වෙලා සෝලිය ගුරුට පූජ කරන්න ඕන කියලා කතාන්දරයක් තියෙනවා. දැන් මේක අනුකරණාත්මක තවදී මේ දංකඳ කඳේ තියාගෙන යද්දී අසල තුඹසකින් දංකඳේ සුමදට නාගයෙක් කෙනවා. ඒ නාගයා යක්දෙස්සයි කකුල දෂ්ට කරනවා. ඊට පස්සේ විවිධ විකට මන්ත්‍ර කියමින් මේ විස බස්සන්න උත්සාහ කරනවා. ඊට පස්සේ යලි යලි ආය ආය දෂ්ට කරනවා. ඕක තමයි නයා යක්කමින් සිද්ධ වෙන්න පුතේ. අවසානයේදී ඔතන තව දෙයක් සිද්ධ වෙනවා. නයෙක්ගේ ලී දඩු රූපය, ඒ කියන්නේ ලීයෙන් හදාගත්තු නයෙක් අරගෙන අවසානයේ දෂ්ට කරලා පෙන්නනවා. ඒ කියන්නේ මේක දඩුරුවක්, ලීරුවක්, විසක් නෑ, බය වෙන්න දෙයක් නෑ කියන අර්ථයක් නයා යක්කම තුලින් අවසානයේදී පෙන්වුම් කරනවා. වැදියක්ම කියන කෘතියේ තවත් නමක් කියනවා වැද්දන් ගිලිස්සීම කියලා. ශාන්ති කර්මයට වැද්දන් සම්බන්ධ කර ගැනීම කියලා කියනවා. ඒ කියන්නේ පුතේ කොඹාකාංකාරී කියන ශාන්ති කර්මයට වැද්දන්ගේ සහයෝගය ලබා ගැනීම තමයි වැදියක්ම සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ වැද්දන්ව නාවල කවල පොවල මේ ශාන්ති කර්මයට සම්බන්ධ කර ගැනීමත් ඕකත් අනුකරණාත්මකව සිද්ධ වෙනවා. එහෙනම් අනුකරණය, අනුරූපණය, සංවාද භාවිතය, චරිත නිරූපණය, සමාරෝපය, රංග භූමි භාවිතය වගේ නාට්‍යමය ලක්ෂණ මේවා තුළ අන්තර්ගත වෙනවා. සීතා යක්කම කියන එක වර්තමානයේදී පාවිච්චි වෙන්නේ නැහැ. රාමා සීතා කතාව කේස් එකක් තියෙන පෙන්නන්න දර්පණ යක්කම ගැන කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙනම් යක්කම් පහරි ගුරුගේ මාලාව කියලා කියන්නේ මොකක්ද? ගුරුගේ මාලාව කියලා කියන්නේ මොකද්ද පුතේ? මොකද්ද? සරලවම ලියාගන්න. ගුරුගේ මාලාව කියලා කියන්නේ යක්දේශෙකු හා බෙරවාදකයෙකු අතර ඇතිවන සංවාදයකි. මොකද ගුරුගේ මාලාව කියන්නේ යක්දේශෙකු හා බෙරවාදකයෙකු අතර ඇතිවන සංවාදයකි. මේ සංවාදයේ මොනවද සිද්ධ වෙන්නේ පුතේ? තෙලුගු භාෂාවෙන් කතා කරන්නේ. ඔව්, මෙතන එක චරිතයක් පුතේ, විදේශික චරිතයක්. දැන් යක්දේශ සහ බෙරවාදකයෙක් ඉන්නවා. මෙතන එක කැරක්ටර් එකක් විදේශික චරිතයක් විදිහට පදපානවා. ඒ කියන්නේ එයාගේ නම නල්ලසාමි. එයාට සිංහල බෑ, සිංහල හරියට කතා කරන්න බෑ. එතකොට සිංහල කතා කරන්න උත්සාහ කරද්දී විවිධ කුණු හරපා අරුත් එළියට එනවා. එහෙනම් ගුරුගේ මාලාව කියලා සරලවම කියන්නේ යක්දේශ එක්ක බෙරවාදකයෙක් අතර ඇතිවන සංවාදයක්. සිංහල හරියට කතා කරගත නොහැකි නල්ලසාමි නම් විදේශික චරිතයක් සහ බෙරවාදකයා අතර ඇතිවන හාස්‍යෝත්පාදක විකටමය සංවාදමය අරුතක් තමයි ගුරුගේ මාලාවක් කියලා සරලවම කියන්නේ. ඒ විදිහට වැඩේ යනවා. යක්දෙස්සා කියන්නේ කවුද කියලා නම් යක්දෙස්සා කියලා කියන්නේ ශාන්ති කර්මයේ මෙහෙවන ප්‍රධාන පුද්ගලයාට. අර මෙතනින් බැඳගෙන මේ රතු පාට බැඳගෙන මේ බිම්බල වරන් අරගෙන හොම හොම ඉන්නේ ඒ යක්දෙස්සා තමයි.
හරිද? ගබඩා කොල්ලේ කියන්නේ මොකද්ද පුතේ? ගබඩා කොල්ලේ කියන්නේ මොකද්ද පුතේ? ওই ශාන්ති කර්මයේ කරන්න විවිධ කෑම බීම ආහාර පාන බඩු බාහිර ආදී එකතු කරනවානේ. ඔය එකතු කරලා මේ බඩු බාහිර ආදී ශාන්ති කර්ම කරත්තන ස්ථාන එක තැනක පොඩි මඩුවක් ගාලි වෙලා අපි කියන්නේ ගබඩාව කියලා කියන්නේ ගබඩාව දාලා තියෙනවා. පුතේ ශාන්ති කර්මයේ අවසානයේදී නූමල විදී වගේ දේවල් ඔක්කොම සිද්ධ කරලා ඉවර වෙලා ප්‍රධාන යක්දේශා ගිහිල්ලා ඉවර වෙලා මේ මඩ ගබඩාවේ ඇතුළේ තවත් ආහාර පාන ද්‍රව්‍ය අනන්තනම් ඉතුරු වෙලා තියෙනවා. ඒ ද්‍රව්‍ය ටිකක් ඔක්කොම ඇවිල්ලා ඉන්න පිරිසට බෙදලා දීලා. හරිද? බලන්න ආ පිරිසට ඔක්කොටම බෙදලා දීලා. පූතුණක් කියලා ඉවර වෙලා මේ මඩුවට ගිනි තියෙනවා. පූතුණක් කියලා මේ මඩුවට ගිනි තියෙනවා. ඒකෙන් එහෙම අදහස් කරනවා සියලුම වස් දොස් සම්මුතුයි දූරියන් පූතයි කියලා. පැහැදිලි නේද? ඒ කියන්නේ ඔක්කොම ටික දූරින් පූතයි. දූරියන් පූතයි නෙමෙයි ඈ. හරිද? දූරියම් බුදේ ගන්න. දූරියම් මතක් වෙනකොට අපිට කරද කියලා තොන්න සමහරව දෙපා ගිය දූරියම් කියලා හඳුනන. හරිද? දූරියම් බුහුතයි කියලා සියලු වස්දොස් දූරියම් බුතයි කියලා දෙන්නේ ගිය දේ වෙනවා වැඩි හාම කරා. හරිද? රයිට් නාට්‍යෙම අස්ත කියන බුදේ. නාට්‍ය පෙළ පාළි යද්දි එකේ තියෙන කවි ලියන්න ඕනද? නාට්‍ය පෙළ පාළි යද්දි එකේ තියෙන කවි ලියන්න ඕනද කියලා අහන්න. ඔව්. ඒ කියන්නේ පුතේ මෙහෙමයි. දැන් ඔයාලගෙන් අහුවොත් එම් ප්‍රශ්නයක්. මොන ඉලක්කම් දෙකට අහනවා? දැන් මෙතන බලන්න. ඊටම ඊට නාට්‍යමය අවස්ථාවල අන්තර්ගත නාට්‍යමය ලක්ෂණ පිළිබඳ පැහැදිලි කිරීමක් කරා. හරිද? එතකොට උඩ ප්‍රශ්නේ අහලා තියෙන නාට්‍යමය අවස්ථාවක්. එතකොට උඹලට නාට්‍යමය අවස්ථාව හිතන උදායක් මේ කවියක් මතකයි. නායක මේ කවියක් මතකයි. ගුරුගේ මාලය ගබඩා ගොල්ලේ කවියක් මතකයි. අපි උගන්වන්නේ නැහැ සිලබස් එක. මේ ටිකේ කවි ටිකක් දෙනවා. කෙසේ ඔය කවියක් මතකයි කියන මතක වෙනවා ලියන්න. අවස්ථාව පැහැදිලි කරද්දි මතක වෙනවා ලියන්න. නැතිද? නොලිය ඉන්නපා. හරි. හරි. දැන් මෙතනින් අහනවා පුතේ ඊට නාට්‍යමය අවස්ථාවල අන්තර්ගත නාට්‍යමය ලක්ෂණ පිළිබඳ පැහැදිලි කිරීමක් කරා. මම දැන් නාට්‍යමය ලක්ෂණ මේ කිව්වනේ මම. අනුකරණය, අනුරූපණය, ජලද නිරූපණය, සමාරූපය, සංවාද භාවිතය, රංග රූප භාවිතය, ආලෝක භාවිතය, තරද නිරූපණ. හරි. ඔය කියන ඔක්කොම නාට්‍යමය ලක්ෂණ ටික මේ වගේ තියෙනවා. පැහැදිලිද? එතකොට ඔන්න ඔය ටික විස්තර කරනවා. හරි. දැන් උදාහරණයක් විදිහට ඌරායක මම පැහැදිලි කරනවා. දැන් උරායක මේ තීරණ ටික අර ලක්ෂණ ටිකත් එක්ක විස්තර කරන්න පුළුවන් නම් හරි. සංවාද භාවිතය ගැන ලියන්න. නැත්නම් සංකේත භාවිතය කියලා ලියන්න. සංකේත භාවිතය කියන්නේ උරායක මුතුල තියෙන. අන්න ඒක ලියන්න. හරිද? නායක තුල සංකේත භාවිතයක් නායක දඩරුවක් තියෙනවා. මම කියන්නේ ඔන්න ඔය විදිහට අදාළ නාට්‍ය මේ ලක්ෂණ ටිකත් එක්ක විස්තර කරා නම් හරි. මේ මේවා ලකුවට හෙන විදග්ධ ආකාරයෙන් අනම්මන හිතන්න අවශ්‍ය වෙන්නේ නැහැ. පැහැදිලි නේද? හරි. අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට. ප්‍රාසංකල ප්‍රශ්නයක් මම මේ පාර අනුමාන කරනවා. හැබැයි මේක ආවේ නැත්තම් එහෙම මගේ අම්මා තාත්තා සී කරන්න එපා. හැබැයි ප්‍රාසංකල ප්‍රශ්නයක් එයි කියලා මට හිතෙනවා. මොකද මෙච්චර අවුරුදු ගානක් දැන් ප්‍රාසංකල ප්‍රශ්නයක් ආවේ නැහැ. හරිද? මේ පාරක් නැති වෙන්නත් පුළුවන්. හැබැයි මට හිතෙනවා ඒ කියලා. පුතේ මේ නාඩගම් මංගලෝකේ කෝබා කංකාරිය නම් දැඩි ලෙස මම විශ්වාස කරනවා. හරිද? දැන් මේ මේ එහෙම කියලා ඉවර වෙලා උඹලා දැන් අනිවාර්යෙන් සොපරේ චුට්ටක් බලා ගන්න. සොපරේ ටිකක් බලා ගන්න. ඊට පස්සේ මූර්තියක් ටිකක් බලා ගන්න. මොකද ඔය දැන් උඹලා ඔය ඔක්කොම බලා ගන්න ඕනේ. මොකද MCQ එක මුළු ඔක්කොගෙම හැදෙන්න පුතේ ඈ. මූර්තියෙත් ඒ ටිකක් බලා ගන්න. මොකද මූර්තියේ ප්‍රශ්න ටිකක් කියන්නේ මේ පාර වැඩියෙන් එයි. හරිද? ශාන්ති කර්මලි මම කිව්වා කොම්බකංකාරිය තමයි 80%ක් ෂුවර් 120ක් බඩු පැත්තෙන් බලා ගන්න. බඩු ශාන්ති කර්ම. හැබැයි කොම්බකංකාරිය ඉන්නේ කියලා හිතනවා. හරිද? පේපර් එක බලපුවාම හිතමු බලන්න මගේ රූපේ මතක් වෙයි දන්නේ නැහැ. හරි? තමක් නැහැ. ප්‍රාසාය කලාර කොහොමද නිර්වචනය කරන්නේ? මේකට මම අනන්තවත් කරලා තියෙන ප්‍රශ්නයක්. ප්‍රාසාය කලාර කොහොමද නිර්වචනය කරන්නේ? මොකක් නිර්වචනය කරන්නේ? ප්‍රාසාංගික කලාර කොහොමද නිර්වචනය කරන්නේ? කොහොමද නිර්වචනය කරන්නේ? ප්‍රාසාය කලාර කොහොමද ඉක්මනට? ගායනයේ රංගනයේ චරණයේ යන පදනම් කරගෙන ශිල්පියාගේ පෞරුෂය මැනවින් හසුරවා ගනිමින් වේදිකාවක් මත සජීවී පිටසක් ඉදිරියේ කරන ලබන රංගනය. හරි හරි තමයි. ඒක ඒ විදිහේ ලියලා තියෙන ලකුණු හම්බ වෙනවා. ගායනයේ රංගනයේ චලනයේ පදනම් කරගෙන ශිල්පියාගේ පෞරුෂය මැනවින් හසුරවා ගනිමින් රංග භූමියක් මත සිදු කරන නිරූපණ කලාවලට අපි කියනවා ප්‍රාසාංගික කලා කියලා. තවත් සරලව කියනවා නම් සජීවී ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ සජීවීව ඉදිරිපත් කරන ලබන නිරූපණ කලා ප්‍රාසංගික කලා ලෙස අපි හඳුන්වනවා. සජීවී ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ සජීවීව ඉදිරිපත් කරන ලබන නිරූපණ කලා අපි ප්‍රාසංගික කලා ලෙස හඳුන්වනවා. පැහැදිලිද? හරි. අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට.
ප්‍රාසාංගික කලාවක අන්තර්ගත විය යුතු සුවිශේෂී ලක්ෂණ හතරක් නම් කරන්න. ප්‍රාසාංගික කලාවක අන්තර්ගත විය යුතු සුවිශේෂී ලක්ෂණ හතරක් නම් කරන්න කියලා කියනවා. මොනවද? ප්‍රාසාංගික කලාවක අන්තර්ගත විය යුතු සුවිශේෂී ලක්ෂණ හතරක් නම් කරන්න කියලා කියනවා. මොනවද? පේස්ටකින් ඉතින් මතක තියාගන්න, ප්‍රාසාංගික කලාවක් කියලා කියන්නේ සජීවී කලාවක්නේ. එතකොට ප්‍රාසාංගික කලාවක අන්තර්ගත විය යුතු සුවිශේෂී ලක්ෂණ හතරක්. පළවෙනිම ලක්ෂණය තමයි සජීවී බව. සජීවී බව පළවෙනිම ලක්ෂණය. ඊට පස්සේ අභිනය භාවිතය. අභිනය භාවිතයක් තියෙනවා. තව මොනවද? මනා ප්‍රාසාංගික බවක් තිබිය යුතුයි. මනා ප්‍රාසංගික බවක් තිබිය යුතුයි. හරිද? මනා ප්‍රාසංගික බවක් තිබිය යුතුයි. රංග භූමියක් දාගෙන. ඔව්, රංග භූමිය. කසා වස්තුවට ප්‍රබල ස්ථාන කිමීම. තුල රංග දැක්වීම. හා? රංග භූමියක් යොදා ගැනීම. නිශ්චිත හෝ තාවකාලික කියලා ලිව්වොත් තමක් නැහැ. මොකද ඊළඟ එක? කතා වස්තුවට ප්‍රබල ස්ථාන කිමීම. ප්‍රාසංගික කලාවත අන්තර්ගත සුවිශේෂී ලක්ෂණ හතරක් නෑ. ඒක වැරදි. සුවිශේෂී ලක්ෂණ හතරක් අහන්න. කෝ තා උත්තර කියන්න බෑ මම ඔය කියලා දෙයක් තියෙනවා මම උඹලට. මොනවාද? ආ තව ලියන්න පුළුවන් නම් දැන් සජීවීව කියලා ලියලා තියෙනවානේ. සජීවී ප්‍රේක්ෂක පිරිසක් අභිමුඛයේ ඉදිරිපත් කිරීම කිව්වත් හරිද? සජීවී ප්‍රේක්ෂක පිරිසක් අභිමුඛයේ ඉදිරිපත් කිරීම කිව්වත් හරි. තව මොනවද? වැදගත්ම කාරණාව. මොකද වැදගත්ම කාරණාව? විනෝදාස්වාදය. විනෝදාස්වාදය. රසවින්දනයක්. රසවින්දනයක් හා ගැඹුරු ජීවිතාවබෝධයක් ලැබීම. ජීවිතාවබෝධයක් ලැබීම, විනෝදාස්වාදයක්, රසවින්දනයක් සහ ගැඹුරු ජීවිතාවබෝධයක් ලැබීම. ඉදිරිපත් කිරීමට පෙර සූදානමක් තිබීම. නෑ නෑ පුතේ නෑ. මෙතන අහන්නේ ප්‍රාසංගික කලාවක අන්තර්ගත වූ සුවිශේෂී ලක්ෂණ විතරයි. සුවිශේෂී ලක්ෂණ. සජීවවක් තියෙන්න ඕනේ, අභිනය භාවිතයක් තියෙන්න ඕනේ, මනා ප්‍රාසංගික බවක් තිබිය යුතුයි, රංග භූමියක් භාවිත කරන්න ඕනේ. විනෝදාස්වාදයේ රසවින්දනයක් සහ ගැඹුරු ජීවිතාවබෝධයක් ප්‍රාසංගික කලාතුමින් ලැබෙන්න ඕනේ. මේ නිර්ණායක ටික, මේ මූලික ලක්ෂණ ටික තියෙනවා නම් විතරයි ඒක ප්‍රාසංගික කලාවක් වෙන්නේ. එහෙම නැත්නම් ඒක ප්‍රාසංගික කලාවක් වෙන්නේ නැහැ පුතේ. පැහැදිලි නේද? මේ මූලික නිර්ණායක ටික නැත්නම් ඒක ප්‍රාසංගික කලාවක් වෙන්නේ නැහැ අත්තරනේ. ප්‍රධාන වශයෙන් සජීවී බව නැත්නම් ඒ ප්‍රාසංගික කලාවක් වෙන්නේ නැත. ඒකයි ටෙලිනාට් ත්‍යයි චිත්‍රපටි ප්‍රාසංගික කලාගමයට අයත් නොවන්නේ. ඇයි? ඒවා තුල සජීවී බවක් නැත. උතේ තිරයක් මතින් බලන කිසිම දෙයක් ප්‍රාසංගික කලාවක් වෙන්නේ නැහැ. තිරයක් මතින් බලන. තිරය කියන්නේ මේ වේදිකා තිරය නෙමෙයි. බලගේ ටීවී එකේ තිරය, ෆෝන් එකේ තිරය ඒක. හරිද? ඊළඟ ප්‍රශ්න. ප්‍රාසංගික කලා අතුරින් නාට්‍ය කලාව සුවිශේෂී වීමට කරුණු පැහැදිලි කරන්න. ප්‍රාසංගික කලා අතරින් නාට්‍ය කලාව සුවිශේෂී වීම. උදේ ප්‍රාසංගික කලාව වෙන ප්‍රශ්නවලම තියලා තියෙනවා. ප්‍රොමිලක්කන් එකට අහන්න පුළුවන් ප්‍රධාන ප්‍රාසංගික කලා වර්ග තුනක් නම් කරන්න කියලා අහන්න පුළුවන්. ප්‍රධාන ප්‍රාසංගික කලා වර්ග තුන සංගීතය, නර්තනය, නාට්‍ය. එහෙම නැත්නම් ප්‍රාසංගික කලා වර්ග හතරක් නම් කරන්න පුළුවන්. එතකොට සංගීතය, නර්තනය, නාට්‍ය, ඔපෙරා, බැලේ, මුද්‍රා නාට්‍ය, ගීත නාට්‍ය, විවිධ නාට්‍ය කියන ඔක්කොම ටික ලියන්න පුළුවන්. හරිද? ඔපෙරා, බැලේ, මුද්‍රා නාට්‍ය, ගීත නාට්‍ය, ගීත නාට්‍ය ඔක්කොම ටික ලියන්න පුළුවන්. හරිද? මෙතන අහනවා දැන් ප්‍රාසංගික කලා අතරින් නාට්‍ය කලාව සුවිශේෂී වීමට කරුණු පැහැදිලි කරා. ප්‍රාසංගික කලා අතරින් නාට්‍ය කලාව සුවිශේෂී වීම. පළවෙනි කාරණාව. නාට්‍ය කලාව සාමූහික කලාවක් වීම. සාමූහික කලාවක් වීම. ප්‍රථම කාරණාව. ඊළඟට සතර අභිනය භාවිතය. සතර අභිනය භාවිතය කිව්වොත් මේ සතර අභිනය ප්‍රබල ලෙස භාවිතය. ප්‍රබල ලෙස භාවිතය.
හරිද? ප්‍රබල කියන වචනේ නැත්තම් ලකුණු නෑ. සතර අභිනය ප්‍රබල ලෙස භාවිතා වීම කියලා තියෙනවා. මොකද හත් අභිනයන් හතර ප්‍රබලව තියෙනවා. දැන් සංගීතය ගන්න අභිනයන් හතරම නෑ. නර්තනය ගන්න අභිනයන් හතරම නෑ. හරිද? එහෙනම් සතර අභිනය ප්‍රබල ලෙස භාවිතා වීම. තව මොනවද? කලා මාධ්‍යන් කිහිපයක එකතුවක් වීම. ආයි කියන්න. කලා මාධ්‍යන් කිහිපයක එකතුවක් වීම. ඒක තමයි මුදේ සාමූහික කලාවක් කියලා කියන්නේ. අන් කලා මාධ්‍යන් කීප එකතුවක් වීම තමයි සාමූහික කලාවක් කියලා කියන්නේ. තව මොනවද? නිශ්චිත ස්ථානයක නිශ්චිත කාලයක් තුළ නැටවීම. නිශ්චිත ස්ථානයක නිශ්චිත කාලයක් තුළ රඟ දැක්වීම. දැන් පුතේ මෙතන අහන්නේ අනෙකුත් ප්‍රාසංගික කලාප වලට වඩා නාට්‍ය කලාව සුවිශේෂී වීමට හේතුව. නාට්‍ය පෙළක් භාවිතය, නාට්‍ය පෙළක් භාවිතය. හරි. කතා වස්තුවේ ප්‍රබල ස්ථාන කිමීම, නාට්‍ය පෙළක් භාවිතය. හම අමනා නාටකලාව සුවිශේෂී වීමට හේතු පෙළෙහි කොහොමද? රංග, පෙළෙහි රංග විධාන ඇතුළත් වීම. උදේ නාට්‍ය පෙළක් භාවිතා කිරීම කිව්වා නැති එතනින් එහා ලියන්න අපිට අයිතියක් නැහැ. කියෙන් බලන්න. ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලීන් දක්නට ලැබීම. ප්‍රතිවිරුද්ධ ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලීන් දක්නට ලැබීම ගැටුම නිරූපණය. මේ ගැටුම කියලා කියන්නේ පිටපත ඇතුලේදී තුරු ක්‍රියා පෙළක් භාවිතා කිරීම කියෝ මේ ඔක්කොම ටික අන්තර්ගත වෙනවා. නළු ප්‍රේක්ෂක සහසම්බන්ධය, නළු ප්‍රේක්ෂක සහසම්බන්ධය. නළු ප්‍රේක්ෂක සහසම්බන්ධය. ඉතින් ඒක අනිත් ප්‍රාසායනික කලා වල තියෙනවනේ. මෙතන ආන්න දැන් ප්‍රාසායනික කලා අතරින් නාටක කලා සුවිශේෂී වෙන්නේ. නළු ශෛලිය නිළිය අනුව නැත්නම් නාට්‍ය ප්‍රභේද වෙනස් වීම. මොකද? ශෛලිය අනුව නාට්‍ය වෙනස්. අනේ කියන්න පුළුවන්. මොකද්ද? නාට්‍ය සඳහා ශෛලියක් භාවිතා වීම. නැත්නම් ශෛලීන් භාවිතා වීම. ශෛලීන් භාවිතා වීම. තාමනවා. නළු නිළියන් තම තමන්ගේ කටහඬ වලින්ම දෙබස් උච්චාරණය. නළු නිළියන් තම තමන්ගේ කටහඬ තුළින්ම දෙබස් උච්චාරණය. දැන් සංගීතය ගත්තොත් පුතේ ගායනා කරන්නත් ඉතින් ගායකයෝ උගේ කටහඬින්ම තමයි. ඒතොර මෙතන දැන් අපි ආන්නේ සාසය කළ අතරේ නාට්‍ය සුවිශේෂී වීම හේතු. මම නබල කියන්න පුළුවන්. ඉතින් කියන්න. තේමාවක් තිබිය. මොනවද? තේමාවක් තිබිය. තේමාවක් තිබීම. එකක් මේක ඇතුළේ තියෙනවා. දැන් නාට්‍ය පෙළ ඇතුළේ පුතේ තේමාවක් තිබීම. මොන බලන්න ඔයාලා වරද්ද ගන්න දැන්. ප්‍රේක්ෂක ප්‍රතිචාර. මොකද මොකද? පේසක ප්‍රතිචාර මත නාට්‍ය වෙනස් වීම පවක සිදු කළ හැකියම. මෙන්න මේ එකක් කියන්න පුළුවන්. නාට්‍ය සඳහා ඍජු ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමි විය හැකිය. ඍජු ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමි විය හැකිය. ඒ මත නාට්‍ය යම් යම් වෙනස්කම් ද ඉදිරියේදී සිදු කරගත හැකි. අධ්‍යක්ෂකවරයා කැමැත්ත මත. නැත්නම් ඒක ඇහැල ඕනේ නැහැ. ඍජු ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබීම කියන එක හරි. ඊළඟට තමයි කියන්න මත වැඩගත් කාරණාවක් තමයි පොදේ. නාට්‍ය ආරම්භීම නාට්‍ය තුල ගැඹුරු ජීවිත අවබෝධයක් තිබීම. කියන්නේ නාට්‍ය නරඹන ප්‍රේක්ෂකයාට ඒක තුල ගැඹුරු ජීවිත අවබෝධයක් ලබා ගන්න පුළුවන්. අනිත් ප්‍රාසංගික කලාවට වඩා ගැඹුරු ජීවිත අවබෝධයක් ලබා ගන්න. ඒක ලියන්න. නාට්‍ය තුළ ගැඹුරු ජීවිතාවබෝධයක් ලැබීම. තමනවද? ජීවන අත්දැකීම් ලැබීම. ජීවිත අවබෝධයක් කියන්නේ පුතේ ඒක තමයි. ජීවන අත්දැකීමක් ජීවිතාවබෝධයක් කියන්නේ සමාන වචන. ඉතින් ඔය ටික ලියවිලා තියෙනවා නම් පුතේ ඒ ලකුණු ටික හම්බ වෙනවා බං. මොනවද? ගැඹුරු ජීවිතාවබෝධයක් ලැබීම, නාට්‍ය සාමූහික කලාවක් වීම, සතර අභිනය ප්‍රබලව භාවිතා කිරීම, නාට්‍ය පෙළක් භාවිතා කිරීම, ශෛලීන් භාවිතා කිරීම, ශෛලියක් නැත්නම් ශෛලීන් භාවිතා වීමක් තියෙනවා, ඍජු ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමි වෙන. පැහැදිලිද? උදේ එතකොට කෙනෙක් ලියනවා දැන් ආනුෂාංගික අංග භාවිතා කිරීම, ප්‍රබල භාවිතා කිරීම කියලා ලියලා සතර අභිනය ප්‍රබල භාවිතා කිරීම කියලා ලියනවා පුතේ. දෙකටම ලකුණු හම්බ වෙන්න එකටද ලකුණු හම්බ වෙන්නේ. ඇයි මම සතර අභිනය ඇතුළේ තමයි ආනුෂාංගික අංගක් තියෙන්නේ. දැන් අර උඹලා ඉස්සෙල්ලා කියන කෙලවකට
හරි පැහැදිලි නේද? හරි ඒ කියන කාරණා ටික අනිවාර්යෙන් තේරුම් ගන්න. මට ඉවසILLක් නැහැ මම බලන්න පේපර් එක ලීලා ඉන්න මොකද තත්ත්වේ මොකද කියලා බලන්න. නේද? හරි අපි යනවා ඊට පස්සේ පුතේ. මම රංග අභ්‍යාස වලින් ප්‍රශ්නයක් දීලා තියෙනවා. ඒක චුට්ටක් බලාගෙන අපි නිකම්ම තමයි කතා කරන්නේ. රංග අභ්‍යාස වලින් අදින් වෙන්නේ කොහොමද පැහැදිලි කරන්නේ? මොකද්ද රංග අභ්‍යාසයක් කියලා කියන්නේ? මට පැහැදිලි කරන්න. රංග අභ්‍යාසයක් කියන්නේ මොකද්ද? කියන්නේ පුතේ මෙතෙන්ද බලාගන්න චරිත නිරූපණ අධ්‍යක්ෂණය කියන මාතෘකා ටික චුට්ටක් බලාගෙන යන්න. චරිත නිරූපණ අධ්‍යක්ෂණය. දැන් ඔයාලා කොහොමද ඔය අනුශාසනික අංග කලා ටික ඔක්කොම බලාගන්න ඕනේ? දැන් MCU උත්තර ලියන්න ඕනේ. හරිද? සොකරි කෝලන් නාටකම් ටිකත් බලාගන්න මොකද MCU එකෙන් එනවා. ප්‍රධාන වශයෙන් මේ ටික හයිලයිට් කරනවා අනිවාර්යෙන් ප්‍රධාන ප්‍රශ්න වල හැටි. හරිද? නාට්‍යකරුවන්ගේ ප්‍රශ්නේ තමයි ටිකක් ඩෝල් මාත්‍ය ප්‍රශ්නක් විදිහට තියෙන. මම මේ පාර නිගමනය කරන්නේ ගාමිණී අත්තොට්ටු වේද මහත්තයා සහ රත්චන්ද මහත්තයා කියනවා මදක් කියවන මදක් කියනවා. සරච්චන්ද්‍ර මහත්තයා සහ ගාමිණී ඔත්තොට්ටු වේගම් මහත්තයා තමයි මම මේ පාර ටාගට් කරන්නේ. ඒත් මට මේක හිතනවා වැඩ දෙන්න පුළුවන් කියලා. හරිද? ඒක කියන්න අමාරුයි. ඒක නිසා නාට්‍යකරුවෝ කියන පාඩම පොත එකලාවතර කියන ප්‍රබල පාඩමක්. ඒක අපි මුලින් ඉඳන් අධ්‍යයනය කරගන්න ඕනේ. අවසාන අධ්‍යයනය කරන හරිම අමාරුයි. ඉතින් මගේ අනුමාන ටික බලන් ගියා ගිහිල්ලා උත්තර ලියන්න පුළුවන් වේ අනුමාන ආවු. ඒක මම කියන්නේ මේ නාට්‍යකරුවා සම්බන්ධව. මොකද නාට්‍යකරුවෝ සෙට් එකක්ම ඉන්නවද? හරිද? රයිට්. රංග අභ්‍යාසය කියන මොකද්ද පුතේ? උත්තර දෙන්න ඉක්මනට. කායික හා මානසික ඒකාග්‍රතාවය ඇති කිරීමට සිදු කරන අභ්‍යාස. කායික සහ මානසික ඒකාග්‍රතාවය ඇති කිරීම සඳහා සිදු කරනු ලබන අභ්‍යාස. ඒකට පුතේ ලියන්නේ මේ රංග අභ්‍යාස. රූපන ශිල්පියෙකු විසින් රූපණයට පෙර කායික සහ මානසික වශයෙන් කය සැහැල්ලු කර ගැනීම සඳහා නැත්නම් කය රංගනයට උචිතයුරින් සකසා ගැනීම සඳහා කරනු ලබන අභ්‍යාස අපි කියනවා රංග අභ්‍යාස. ඒක ඔබේ වචනයෙන් දැන් මේ පුතා කිව්වා වගේ ඔයාලගේ වචනයෙන් කියන්න අදහසෙන්. සර් මේ මෙලියන බෑද? පුළුවන් කියන්න බං. නළනියන්ගේ මේ රංගනය සංගර කුසල සහ නළනියන්ගේ රංගනය සාර්ථක කර ගැනීම සඳහා උපකාරී වන මානසික හා කායික දක්ෂතායන් වර්ධනය කර ගැනීම සඳහා සිදු කරන ලබන අභ්‍යාස. හරි. ගැටලුවක් නෑ. හරි. අදහසයි එන්නෝ. පැහැදිලිනේ? ඒ අදහස එනවා නම් හරි. රංග අභ්‍යාසයක් කියන පොතේ සරලවම නළුවෙක් නිලියේ තමන්ගේ රංගනයට පෙර අර අපි කියන අර දැන් අපි ක්‍රීඩා කරන කලින් අපි පොඩ්ඩක් අර මේ ඇඟ උණුසුම් කර ගැනීමක් කරනවා කියලා කරන්නේ. අන්න ඒ වගේ තමයි. අපි යම් කිසි දෙයක් කරන්න කලින් අපි ඒ අපේ ශරීරයකට සූදානම් කරගන්නවා. ඒකට තමයි රංග අභ්‍යාසයක් කියලා කියන්නේ. දැන් ඔයාලා ඔය කියපු ඕන එකක් ගැටලුවක් නැහැ. තරාව ප්‍රැක්ටිකල් එක 20 ගන්නවා කියලා කට්ටිය කියනවා. ඇත්තද දන්නේ නැහැ. ඇත්තද දන්නේ නැහැ. තාම නීත්‍යානුකූලව කියලා නැහැ. කෙසේ හෝ වේවා පේපර් එක ඉවර වෙච්ච ගමන් බර්ඩ් එකේ ලෑස්ති වෙන්න වෙනවා. ෂුවර්. හරි රංග අභ්‍යාස හතරක් නම් කරනවා. රංග අභ්‍යාස පුතේ. රංග අභ්‍යාස වර්ග හතරක් නම් කරනවා. ශ්වසන අභ්‍යාස, කටහඬ අභ්‍යාස, සංවේදන අභ්‍යාස. ඔව්. හිතතන අභ්‍යාස. නැත්නම් කටහඬ අභ්‍යාස, සිතිවිලි කරන අභ්‍යාස. පවනවා. ශසන අභ්‍යාස. ඇඟ උණුසුම් කිරීමේ අභ්‍යාස. ඇඟ උණුසුම් කිරීමේ අභ්‍යාස. තව දර්පණ අභ්‍යාස. මොනවද? දර්පණ අභ්‍යාස. බොමු හොඳයි දර්පණ අභ්‍යාස. තව සර් ව්‍යායාම ගන්න වෙලද? මොනවද? ව්‍යායාම. බෑ 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 බෑ. එහෙම ලියන්න එපා. අම්මෝ එහෙම ලියන්න එපා. පුතේ දර්පණ අභ්‍යාසයක් කියන්නේ මොකද්ද? දර්පණ කෙනෙක් කරන එකක් දිහා බලාගෙන ඒක කරන්න ඕනි කියන්නේ. දර්පණ අභ්‍යාසය කියන එක තුළ පුතේ ප්‍රධාන වශයෙන් මූලික වෙන්නේ අයි කන්ටැක්ට්. දර්පණය ඇහැ. ඇහැ මූලික කරගෙන තමයි දර්පණ අභ්‍යාස සිද්ධ වෙන්නේ. එතකොට ඇහැ මූලික කරගෙන කරද්දී තමයි අනිකුත් ශරීරයේ අංගයන් ඒකට උපයෝගී කරන්නේ. ප්‍රධාන මාධ්‍ය ඇහැ දර්පණ අභ්‍යාසය. අපි ඊට පස්සේ කියන ශිතිලි කරන අභ්‍යාස. ශිතිලි කරන අභ්‍යාසයක් කියන්නේ ඇඟ සැහැල්ලු කර ගැනීම. පැහැදිලි නේද? අපි සාමාන්‍ය ශිතිලි කරන අභ්‍යාසයක් කරන්න පුතේ රංග ක්‍රීඩා වගේ දේවල් ගොඩක් කරලා 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 ඇඟ වෙහෙස කරලා 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 ශිතිලි කරන එක. ස්ථිරකරණයක් කියලා කියන්නේ ඇඟ සම්පූර්ණයෙන්ම සැහැල්ලු කිරීම. ඊට පස්සේ කරනවා කටහඬ අභ්‍යාස. සංවේදන අභ්‍යාස. හරිද? තාපන අභ්‍යාස. ඔය ඕන එකක් අපි ඒකට ලියන්න පුළුවන්. පැහැදිලිද?
හරි. තාපන අභ්‍යාස කියවේ මොනවද? තාපන අභ්‍යාස කියන්නේ පුතේ ඔය අපි දැන් අපි කියේ සංවේදන අභ්‍යාස හා සමාන අභ්‍යාස වර්ගයක් තමයි. සංවේදන අභ්‍යාස කියන්නේ මොනවද? මොනවද සංවේදන අභ්‍යාස කියලා කියන්නේ? සංවේදන අභ්‍යාස කියන්නේ මොනවද? සංවේදනයක් කියන්නේ දැනෙන්න බැරි යමක් ස්පර්ශ කරලා ගන්න එක. ඔව් මොනවද? ඇස, කන, නාසය, දිව, ශරීරය. පංචේන්ද්‍රියන් තියෙන්නේ. අන්න ඒවට අපි අභ්‍යාස කරනවා වෙන වෙනම. ඇසට, කනට, ඊට පස්සේ නාසයට අපි මේ අභ්‍යාස කරනවා. දැන් තාපන අභ්‍යාසයක් කියන්නේ සංවේදන අභ්‍යාස හා සමානමයි. තාපනය කියන්නේ පොදේ ඇඟ උණුසුම් කර ගැනීම. තාපනය. දැන් අපි ශීතලීකරණයක් කිව්වේ ඇඟ සැහැල්ලු කර ගැනීමක්. තාපනය කියන්නේ ඇඟ උණුසුම් කරනවා. අපි විවිධාකාර ක්‍රියාකාරකම් කරලා දාඩි දාගෙන වැඩ කරනවා. අපි මෙල්ලට අභ්‍යාස කරනවා, උකුලට, අතට, පයට, දුවන දේවල්, උඩ පයින් දේවල් තාපන අභ්‍යාස. තාපන අභ්‍යාසයේ දහඩිය දාන වැඩ ගොඩක් කරනවා. පැහැදිලි නේද? රයිට්. ඒක හරි. ඊට පස්සේ මොකක්ද කියන්නේ? රූපන ශිල්පියෙකුට රංග අභ්‍යාස වල වැදගත්කම පැහැදිලි කරා. ඒ අපුච්චේ ලියන්න පුළුවන් ඇටි හැලෙන්න. රූපන ශිල්පියෙක්ට මේ වගේ තියෙන වැදගත්කම මොනවද? උතේ දැන් හිතන්න ගොත ගන්න කෙනෙක් ඉන්නවා. උට ගොත. දෙවස් කියති ගොත ගැහෙන. ඌ කටහඬ අභ්‍යාස ප්‍රගුණ කරනවා. ඌ ආසවය කියනවා, ඊට පස්සේ සරිගමත් එක්ක යනවා, ඊට පස්සේ ඩෝරේ දීපා සෝලා කියන අභ්‍යාස කරනවා. කටහඬ අභ්‍යාස ගොඩාක් කරනවා. අනේ ඒ තුලින් ඌ කියන ගොත බව නැති කර ගන්න පුළුවන්. නැත්තම් සමහරුන්ට එක දිගට දෙවසක් දිගට කියා කර යන්න බෑ. ගල ගිලිනවා. ඒව හදාගන්න. සමහරුන්ට ඈතට කතා කරන්න තේරෙන්නේ නෑ. ඈත ඉන්න කෙනෙක්ට කතා කරන්න කොහොමද? තේරෙන්නේ. අනුපදේ කටහඬ අභ්‍යාස හදාගන්න. නැහැද එහෙනම් අපි කොහොමද මේ රංගන ශිල්පයේ රංග අභ්‍යාස වැදගත් වෙන්නේ කියලා ලියද්දි අපි මොනවද ලියන්නේ? අපි තෝර බේරන් හරි දේවල් ටික ලියන්න. මොනවද ලියන්නේ? කියන්න බලන්න. සබකෝලයේ දුරු පෞරුෂයෙන් යුත් චරිතය ගුණනා ගැනීම හැකියිම. මුලින්ම රංග පෞරුෂය වැඩි දියුණු කර ගන්න පුළුවන්. හරිද? තව මොනවද? නාට්‍යෝචිත දෙබස් දෙපත් කියන එක. ආ කටහඬ නාට්‍යයේ ගැළපෙන පරිදි හදා ගන්න පුළුවන්. තව සබකෝලයේ දුරු කර ගැනීම. සබකෝලය දුරු කර ගැනීම කියන එකක් කරන්න පුළුවන්. ආ හරි. තව අභිනය පෑමේ හැකියාව වර්ධනය මොනවද? අභිනය පෑමේ හැකියාව වර්ධනය අභිනය පෑමේ හැකියාව වර්ධනය කර ගැනීම. ටිකක් එක හෝල්ඩ් කරලා දැන් තව ටිකක් කියන්න බලන්න. තව මොනවද? මේ රංග අභ්‍යාස මගින් පරිකල්පන හැකියාව. විතර මොන සංයෝජනයක් ඇතිවීම? පරිකල්පන හැකියාව වර්ධනය වීම කියන කාරණාවක් ගන්න පුළුවන් යම් මට්ටමකින්. මොකද දුව කිව්වේ? ඉන්ද්‍රිය අතර මනස සමායෝජනයක් ඇතිවීම. ඉන්ද්‍රියන් අතර මනස සමායෝජනයක් ඇතිවීම. හරි ඒකත් අපිට ගන්න පුළුවන්. තව? සිරුරේ නම්යශීලී භාවය ඇති කරගන්න. සිරුරේ නම්යශීලී භාවය ඇති කර ගැනීම. ගොඩක් හොඳයි. තව? රංගනයේ පෙර මනස සකසන. ආ රංගනයේ පෙර නළුවාගේ හෝ නිළියගේ මනස සැහැල්ලු කර ගැනීම. හරි. තව? තමන රංග අභ්‍යාස වලින් මොනවද ලැබෙන්නේ? අවධානය ප්‍රගුණ වීම. මොකද? අවධානය ප්‍රගුණ වීම. අවධානය ප්‍රබල වීම. ආ තව? ඒක ප්‍රධාන කරුණු වලට ලියන්න එපා. උකුරේ හඬ මනාව පාලනය කරගැනීමට හැකියිම. දැන් හඬ පාලනය කියන කතා කරන්න පුතේ. ආය කොහොම කරත් හඬ කියලා ලිව්වොත් අරකම තමයි කියන්නේ. ඔයගෙන ප්‍රධාන ලක්ෂණ ටික අනිවාර්යෙන් මතක තියාගන්න. හරිද? ප්‍රධාන ටික අනිවාර්යෙන් මතක තියාගන්න. විශේෂයෙන් ශරීරයේ නම්‍යශීලීත්වය රැක ගැනීමට. හරිද? ඊට පස්සේ සිරුර සැහැල්ලු කර ගැනීම. මනස ඒකාග්‍රතාවයක් ඇති කර ගැනීම. හරි? ඔය කියන දේවල් ටික අනිවාර්යෙන්ම ලියවෙන්න ඕනේ. රංග කියන්නේ මේ රූපන ශිල්පියෙක්ට රංග අභ්‍යාස වලදී වැදගත්. හරි? ඒ කියන්නේ ඌ ඒකෙන් තමයි බං රූපන ශිල්පියෙක් විදිහට වේදිකාවට යන්න කලින් ඌ තමන්ගේ ශරීරය හැඩගස්ස වැඩි. රයිට්. ওই දේවල් තින් මේ වෙලාව තියෙනවා නම් අදාළ ලකුණු සංඛ්‍යාව හම්බ වෙනවා. ඊළඟට වීදි නාට්‍ය කලාවේ පුරෝගාමියෙකු නම් කරන්න කියලා තියෙනවා. කවුද වීදි නාට්‍ය කලාවේ පුරෝගාමිය? ගාමිණී හත්තෙට්ටු එක. දැන් ඔය ප්‍රශ්නේ ওই විදියට අහන්න පුළුවන් ඈ. ප්‍රශ්නේ ওই විදියට අහන්න පුළුවන් මම ඒකයි ඒ විදියට දීලා තියෙන්නේ. ඊළඟ ප්‍රශ්නේ මොකද්ද? ඊළ රසු
ශ්‍රී ලංකා විවෘත වීදි නාට්‍ය කණ්ඩායම මංගල ජයවර්ධන ප්‍රමුඛ හන්නේ වීදි නාට්‍ය හතරක්. බීජ දැක් මංගල ජයවර්ධන හරියන්නේ මොකද පුතේ? මංගල ජයවර්ධන නෑ හරියන්නේ නැද්ද? නෑ 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 පුරෝගාමී කිව්වම සෙපරේට් නෑ. පැහැදිලි නේ? ඒක සෙපරේට් නෑ. දැන් ජනකරලිය පිළිබඳව කතා කරුවොත් අපිට ලියන්න කෙනෙක් ඉන්නවා. හැබැයි මෙතන පරක්කම ඔව් පරාක්‍රමී රියල් ජනකරලිය කියලා වචන දුන්නොත් පරාක්‍රමී රියල් එක තමයි අහන්නේ. හැබැයි මෙතන වීදි නාට්‍ය කලාවේ පුරෝගාමියා කිව්වොත් කෙලින්ම ගමිලි මහත්තයා තමයි අපිට ලියන්න තියෙන්නේ. සර් පරාක්‍රමණීය යන මේ විවෘත මොකක් හරි කලාකපයරි මොකක් හරි එකක් හදුවා. ජනකරලිය ඒකට ඇරෙන්න මේ මොකක් සංවිධානයක් හදුවේ නැද්ද? ජනකරලියට අමතරව පරාක්‍රමණීය කියලා මහත්තයා වීදි නාට්‍ය කලාව හා සම්බන්ධ වෙලා තියෙනවා. ජනකරලිය කියන කන්සෙප්ට් එක හදුවේ යා. සර් එතකොට මේ දෙකේ වෙනස මොකක්ද? මොනවද කියේද? ජනකරලිය වීදි නාට්‍ය ජනකරලියේ වීදි නාට්‍ය කියන්නේ පුතේ දැන් ජනකරලිය කියන්නේ ඒක වෙනම වේදිකාවක්. දැන් වීදි නාට්‍ය කියන එකට වෙනම වේදිකාවක් නැහැ. පැහැදිලි නේ? වීදි නාට්‍ය කියන්නේ ඕන තැනක වෙන්නන්න පුළුවන්. ජනකරලිය කියන්නේ අපි යම්කිසි ස්ථානයකට ගිහිල්ලා ඒ ස්ථානෙට ගැළපෙන විදිහට අපි වේදිකාව හදාගෙන තමයි වැඩේ කරන්නේ. ජනකරලිය. පැහැදිලි? එතකොට එතනදී කතා වස්තුවත් වෙනස් වෙනවා. වීදි නාට්‍යයේදී මිනිස්සුන්ගේ ප්‍රශ්න ගැටලු එදිනදා දැන් ඩෙංගු නම් ඩෙංගු පිළිබඳව සහ ඒ මිනිස්සුන්ගේ මේ ජීවන ගැටලු ගැනනේ කතා කරන්නේ. මේ මිනිස්සු අතරට ගිහින් එතෙන්ට ගිහිල්ලා මේ ලොකු මේ කතා වස්තු කතා කරන්න බෑ. මිනිස්සු අතරට බස් හෝල්ඩ් එකට ගිහිල්ලා ඉස්පිරිතාලේ ගාවට ගිහින් කතා කරන්න. රයිට්. හරි ඊට පස්සේ මොකද්ද මේ නාට්‍ය ටික ලියාගන්න? මොනවද නාට්‍ය? මොනවද නීතියේ නාට්‍ය? බෝසත් දැක්ම සෙට් එකක් කියන මං කීපයක් කියන්න මේ ඉක්මනට ලියන්න. බෝසත් දැක්ම බෝසත් දැක්ම ඊට පස්සේ රූකඩයෝ රූකඩයෝ මම ජනප්‍රියම් ටික කියන්නේ රූකඩයෝ පිම්පෙට්ටිය පිම්පෙට්ටිය රජ දැක්ම රජ දැක්ම පෝලිම පෝලිම කොරෝනා කාලේ යන බබල් ගන්න උත්තරවන්න මේ රටට කෙලවිච්ච පෙට්‍රල් පෝලිම තිබ්බේ නේද? පෝලිම වෙසක් දැක්ම ජනප්‍රියම එකක් වෙසක් දැක්ම. හරි ඔය ටික ඇති බා මතක තියාගන්න. හා හා හරි රූපණයේ ඉද සර් කියලා රූපණයක් චුට්ටක් බලා ගන්න දෙන්නේ. රූපණේ ගැන රඟපෑම කරන්න එපා. හරිද? රූපණ අධ්‍යක්ෂණය රූපණයේ ඔය කියන අතර මං කිව්වා එදා ධෝරණයේ වෙයි බොහෝ විට ප්‍රශ්නයක් කියලා. ඉතින් ඊට පස්සේ අහන ප්‍රශ්න මොකක්ද? ඊට පිළිතුරු අදාළ නාට්‍යකරුවා පිළිබඳ කෙටි පැහැදිලි කිරීමක් කරන්න කියලා තියෙනවා. ඉතින් පැහැදිලි කිරීමක් කරන්න බලන්න ගාමිණී අත්තප්පි වේග මහත්තයා ගැන විස්තර තියෙන කට්ටිය අත උස්සන්න බලන්න. විස්තර තියෙනවද? පහතරට ශාන්ති කර්ම ගැන ටිකක් කියලා දෙන්න කියනවා පුතේ. පහතරට ශාන්ති කර්ම මේවා ටාගට් කරන්නේ නැහැ. හරි? ටාගට් කරන්නේ නැහැ. නිකන් බොරුවට මේ බලන්න. දැන් ගිය පාර පේපර් එකත් එක්ක මට සම්සන්දනය කරලා බලන්න. මොලයක් සුද්ධියක් තියෙන්න බෑ හැමෝටම. ගාමිණී අත්තට්ටු වේග මහත්තයා ගැන නෝට් එකක් තියෙන කට්ටිය ඉන්නවද ඉක්මනට කියන්න. උඩ කියපන් පන්ති ඉවර කරන්නත් ඕනේ බල පාඩම් කරන්නත් ඕනේ. හරිද? නෝට් එකක් නැහැ නේද?
රයිට් බලාගන්න ගාමිණී හත්තත්තු වේග මහත්තයා ගැන දාලා තියෙනවා. මම ගෲප් එකකට දානවා නෝට් එකක්. ඒක මෙවා කරගන්න. ඒක බලාගත්තාම හොඳටම ඇති. ගෲප් එක හොයාගන්නත් නෑ බං. ඒ තරම් ගෲප් ගොඩ. දැන් මේ බලා මේ ඔලෙවල් ලියලා නිකම්ම එහෙම නිකම් මේ යන්න ලෑස්ති වෙන්න එපා. හරිද? යන්න ලෑස්ති වෙන්න එපා කියන්නේ මේ ගෲප් එකට දැම්මා. යන්න ලෑස්ති වෙන්න එපා. මේ අලුතෙන් 10 11 10 11 ඩ්‍රාමා කරන ළමයින්ව ගෲප් වලට ඇඩ් කරපන්. අපි මම ලින්ක් දාන්නම්. මේ ලින්ක් දාන්නම්. ඒ ටික අනිවාර්යෙන් බල්ලි ඉවර වෙලා ඒ ළමයි ඇඩ් කරන්න පන්තිය ගැන පණිවිඩ දෙන්න. කොහමරි අපි ගෲප් වලට අලුත් ළමයි ටිකක් ඇඩ් කරලා දීපන්. බල නිකම්ම මෙතනින් ලියු වෙලා යන්න ලෑස්ති වෙන්න එපා. හරිද? 10 11 ඉන්න ළමයි කොට 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 ගාව තමන් ඉන්න ඩීටේල්ස් දාලා කොහමරි අපේ ගෲප් වලට සම්බන්ධ කරලා ඇඩ් කරලා දීලා යන්න. හරි, අපි යනවා පුතේ ඊළඟ ප්‍රශ්නයට. ඊළඟ ප්‍රශ්නය කියන්නේ මොකද්ද? අපේ MCQ paper එක නේද? ඉතින් මම මේක පට පට ගාලා කතා කරනවා. මොකද මේ ප්‍රශ්න මම papers 10කින් කතා කරලා තියෙන්නේ. මේ MCQ ප්‍රශ්න වෙනස් කරලා ටික ටික වෙනස් කරලා තමයි මෙතන නිර්මාණය කරලා තියෙන්නේ. දැන් ඔයාලා කොහොමත් පළවෙනි ප්‍රශ්නේ හැදුවේ දන්නවා කියලා දීලා තියෙන්නේ ආකෘතිය. මේක අනිවාර්ය ප්‍රශ්නයක්. පළවෙනි ප්‍රශ්නේ මේ විදිහට තමයි නිර්මාණය වෙන්නේ. නව නාට්‍ය නිර්මාණයකට අයත් වන්නේ කුමක්ද පුතේ? නව නාට්‍ය නිර්මාණයකට අයත් වන්නේ කුමක්ද? A B C D කියලා තියෙනවා. මෙතෙන්ට පුතේ උත්තරේ වෙන්නේ D කියන පිළිතුර. නව නාට්‍යයක් තමයි ලපනම වන්. ලපනම වන් සඳ සේසුණු දුනිනා ආදර දිනනා උත්සවමා කියලා කියන්නේ මනමේ නාට්‍ය ගීතයක්. ඒක නව නාට්‍ය ගීතයක්. D කියන පිළිතුර. හරිද? ශාන්ති කර්මයකදී මෙන්ම ගැමි නාටකයකට අයත් වන්නේ කියලා තියෙනවා. ශාන්ති කර්මයකට මෙන්ම ගැමි නාටකයකට අයත් වෙන්නේ කියලා තියෙනවා පුතේ. අපේ 45. අත්තක පිති මලක් ලෙසේ, පෙත්තක ඇඳි ඉරක් ලෙසේ, සත්තක මගේ පුතුගේ ඇසේ, නිද්දක ඇර බලනු මෙසේ. ශාන්ති කර්මයක මෙන්ම ගැමි නාටකයක. සර් මේක තියෙන ගැමි නාටකයේ මොකද්ද? සොකරිවල තියෙනවා පුතේ. පූජාර්ථය අඟවන දරු පල සම්බන්ධව අර්ථයක් සොකරිවලක් තියෙනවා. එතකොට ශාන්ති කර්මයේ රටයකුම ගැමි නාටකය සොකරි. එහෙනම් ඒ කියන පිළිතුර. නූර්ති නාට්‍ය සම්ප්‍රදායට අයත් වන්නේ, නූර්ති නාට්‍ය සම්ප්‍රදායට අයත් වන්නේ පුතේ. මෙම ගිම්මාන ග්‍රීස්ම වූ කාලේ අපේ උද්‍යාන ප්‍රීති සපාදී. ඊ කියන පිළිතුර. ඊ කියන පිළිතුර. තුන්වෙනි එකට ඊ කියන පිළිතුර. උත්තර දාන්න හොඳයි පුතේ. ඒ වගේ උත්තර අංක ටික දාන්න. නාඩගම් ගැමි නාට්‍ය සම්ප්‍රදායට අයත් වන්නේ නාඩගම්. නාඩගම් උත්තම වන්ලොව පතලා ඉඳ නන්ත නමින් යුතු විපුලා තුංග සිරින් රැඳු සකලා දේශ ලන්ඩන් පුරවර නිමලා. ලස්සන ගීතයක්. ප්‍රැක්ටිකල් එකටත් කොල්ලන්ට කියනවා නම් කියන්න ඕනේ උත්තම වන්ලොව පතලා. දැන් කියන්න වෙලා නැහැ. කෝලම් ගැමි නාට්‍ය සම්ප්‍රදායට අයත් වන්නේ කෝලම්. එහෙනම් පුතේ නාඩගම් වලට උත්තරේ වෙන්න ඕනේ සී සී සී. කෝලම් ගැමි නාට්‍ය සම්ප්‍රදායට අයත් වන්නේ කියලා තියෙනවා පුතේ. මොකද්ද කෝලම් ගැමි නාට්‍ය සම්ප්‍රදායට අයත් වෙන්නේ? මොකද ආයතන කෝලම් වලට පුතේ? කෝලම් වලට අයිති වෙන්නේ බී මව්පිය රිතාස් වෙන් වෙනවා නේ වෙන්නට. අපුරු පොඩක් හදා ගන්න. මාව දුන්නයි නාකි හැම කුටා. හරිද? ඒ කියන්නේ බී කියන පිළිතුර. බී කියන පිළිතුර. හරි. ඉතින් පේපර් එක හදා හදා යන්න එපා නේද? පල්ලෙහාට කර කර. බලන්න 6 වෙනි ප්‍රශ්නේ. පහත සඳහන් කලාංග අතුරින් ප්‍රාසංගික කලා පමණක් අන්තර්ගත වර්ණය තෝරන්න. ප්‍රාසංගික කලා විතරක් මම දැන් කිව්වා ඉස්සෙල්ලා. ප්‍රාසංගික කතා කරා පුතේ. හරිද? චිත්‍ර ප්‍රාසංගික කලාවක් නෙමෙයිනි. මූර්ති ප්‍රාසංගික කලා නෙමෙයි. ඊට පස්සේ මෙතන තෙලි සාම් තෙලි තෙලි ප්‍රාසංගික කලාවකුත් නෙමෙයි. එහෙනම් සංගීතයේ මුද්‍රා නාට්‍ය නර්තන ඔපෙරා නාට්‍ය කියන දේවල් තමයි අයිති වෙන්නේ. ඒ කියන්නේ තුන්වෙනි පිළිතුර. තුන්වෙනි පිළිතුර. හත්වෙනි පිළිතුර බලන්න පුතේ. නෘත්‍ය සම්බන්ධ වඩාත් නිවැරදි ප්‍රකාශයේ මම හැමදාම හැම පේපර් එකේම නෘත්‍ය වල ප්‍රශ්නයක් දීලා තියෙනවා. අනිවාර්යෙන් එනවා. එතකොට නෘත්‍ය සම්බන්ධ වඩාත් නිවැරදි ප්‍රකාශයේ නෘත කියලා තියෙන්නේ. නෘත්‍ය නම් යංශය එනවා. මේ නෘත
ලීකෙලිසා සවරම් නැටුනේ දක්නට ලැබෙන්නේ නුත ලක්ෂණයි කියලා තියෙනවා. රිද්මයානුකූල චලන සමග අත්පා ඇස් මූණු මගින් භාව ප්‍රකාශ නර්තනයකි. පුතේ නුත තුල භාව ප්‍රකාශන නැහැ කියලා මං හැමදාම කියනවා. නුත තුල භාව ප්‍රකාශන නැහැ. හරිද? එතකොට නුත තුල භාව ප්‍රකාශන නැහැ. ඒක හොඳට මතක තියාගන්න. හරි? එතකොට භාව ප්‍රකාශන තියෙන්නේ නුත්‍ය තුල. අර්ථ ප්‍රකාශන තියෙන්නේ නුත්‍ය තුල. නුත තුල තියෙන රිද්මයක් තලමයක් සමග රිද්මයානුකූල ශුද්ධ නැටුමක් විතරයි. අභිනේ මාර්ගයෙන් අර්ථයක් ප්‍රකට කරයි වෙන්නේ නැහැ. ඒක තියෙන්නේ නුත්‍යවල. මණිපුරි සහ භරත නැටුම් නුත්‍ය ප්‍රභේද සඳහා නිදසුන් වේ. නුත ප්‍රභේද සඳහා නිදසුන් වේ. මණිපුරි සහ භරත නැටුම් කියන්නේ පුතේ නුත්‍ය වලට උදාහරණ. එහෙනම් මෙතන නිවැරදි පිළිතුර ලීකෙලි සහ සවරම් නැටුමේ දක්නට ලැබෙන නුත ලක්ෂණයි. නුත වලට උදාහරණ ලීකෙලි සවරම් උද්ඝණ විස්මර්තනය උදාහරණ. බලන්න. චිත්ත ඒකාග්‍රතාවයකින් යුතුව සියුම් භාවයන් නිරූපණය කිරීමට හා රූපණය සාර්ථක කර ගැනීමට නළුවාට බාහිර උපකාරී වන අභිනය පිළිවෙල. බලන්න පුතේ චිත්ත ඒකාග්‍රතාවයකින් යුතුව සියුම් භාවයන් නිරූපණය කිරීමට හා රූපණකාරී සාර්ථක කර ගැනීමට ඉන්න පේපර් එක දාන්නම්. බලන්න චිත්ත ඒකාග්‍රතාවයකින් යුතුව සහ සියුම් භාවයන් නිරූපණය කිරීමට රූපණකාර සාර්ථක කරගැනීම නළුවාට බාහිර උපකාරී වන අභිනය. පුතේ මේ සියුම් භාවය නිරූපණය කරන්න මොකක්ද උපකාරී වෙන්නේ? අනිවාර්යෙන් සාත්‍තික අභිනය ඕනේ. එහෙනම් බලන්න සාත්‍තික අභිනය කියන එක කොයි උත්තරවලද තියෙන්නේ? උත්තර තුනක තියෙනවා. ඊට පස්සේ රූපණය සාර්ථක කරගැනීම නළුවාට බාහිර උපකාරී වන අභිනයක්. බාහිරව. පුතේ රූපණය සාර්ථක කරගන්න බාහිරින් ඕනේ. බාහිරින් නම් තියෙන්නේ බං ආහාර අභිනය නිකම්. එහෙනම් සාත්‍තික අභිනයයි ආහාර අභිනයයි තමයි මෙතනට උත්තරේ වෙන්න ඕනේ. සාත්‍තික අභිනයයි ආහාර අභිනයයි. ඊට පස්සේ 9 වෙනි ප්‍රශ්න ලෝක ධර්මී නාට්‍ය සම්ප්‍රදාය සම්බන්ධ වඩාත්ම නිවැරදි ප්‍රකාශය තෝරන්න. ලෝක ධර්මී නාට්‍ය සම්ප්‍රදාය සම්බන්ධ වඩාත් නිවැරදි ප්‍රකාශය තෝරන්න. බලන්න මෙම නාට්‍ය වේදිකා සරසිරි වලින් තොරයි. උතේ ලෝක ධර්මී නාට්‍ය වල නිවැරදි ප්‍රකාශයේ වේදිකා සරසිරි වලින් තොර වෙන්නේ නාට්‍ය ධර්මී ලක්ෂණ. මේක වැරදි. රංගනයේ සඳහා සංගීතය අත්‍යවශ්‍ය අංගයකි. නෑ වැරදි. ලෝක ධර්මී වලට සංගීතය ඕනෙම කියන එකක් නෑ. බොහෝ විට කාලීන කතා පුවත් පාදක කරගන්නේ රංගනයේදී රස්මුණු භාවිතා කිරීමේ සුවිශේෂී ලක්ෂණයි. වැරදි. එහෙනම් මෙතන දෙන්න ඕනේ බොහෝ විට කාලීන කතා පුවත් පාදක කරගනී. බොහෝ විට කාලීන කතා පුවත් පාදක කරගනී. ඒ කියන්නේ 9ට උත්තරය 3. 9ට උත්තරය 3. 10ට. නාට්‍ය පෙළ සම්බන්ධ අසත්‍ය ප්‍රකාශයේ තෝරන්න. නාට්‍ය පෙළ සම්බන්ධ අසත්‍ය ප්‍රකාශයේ තෝරන්න. නාට්‍ය පෙළෙහි ප්‍රබලත්වය සාර්ථක නාට්‍ය නිෂ්පාදනයට බලපාන. රංග විධාන නාට්‍ය පෙළට අත්‍යවශ්‍ය අංගයක් නොවේ. අසත්‍ය ප්‍රකාශය අහන්නේ බලන්න. නාට්‍ය නිර්මාණයේ රසාස්වාදයට මෙන්න විචාරයටද පදනම් වන්නේ නාට්‍ය පෙළයි. කිසිම අවස්ථාවක් සිද්ධියක් අත්දැකීමක් පාදක කොටගෙන නාටක රචනා කරයි. කිසියම් අවස්ථාවක් සිද්ධ. හරි. උතේ රංග විධාන නාට්‍ය පෙළට අත්‍යවශ්‍ය අංගයක් නොවේ කියන එක අසත්‍ය ප්‍රකාශයක්. රංග විධාන නාට්‍ය පෙළකට ඕනේ. එහෙනම් 10ට 2. 11. නාට්‍ය රචකයා විසින් ලියන ලද පිටපත සජීවී කලාවක් ලෙසද ප්‍රේක්ෂකයා වෙතට ගෙන යාමේ මූලික වන්නේ. බලන්න පුතේ. නාට්‍ය රචකයා විසින් ලියන ලද පිටපත සජීවී කලාවක් ලෙසද ප්‍රේක්ෂකයා වෙතට ගෙන යාමට මූලික වන්නේ කවුද? පුතේ මූලික වන්නේ නළුනිලියෝ. නළුනිලියෝ. ඔව්. මූලික වෙන්නේ නළුනිලියෝ. හරි. ඊට පස්සේ බලන්න. උතේ මෙතන නාට්‍ය නිෂ්පාදකයා කියන්නේ කවුද කියලා දන්නවා? වේදිකා පරිපාලක දන්නවා. වේදිකා පරිපාලක කියන්නේ නාට්‍ය අධ්‍යක්ෂකවරයාගෙන් පස්සේ නාට්‍යයේ සියලුම බලතල හිමින පුද්ගලයා. අර්ථපති කියලා කියන්නේ නාට්‍යයට මුදල් වියදම් කරන පුද්ගලයා. 12. ලෝකධර්මී ශෛලිය බහුල වශයෙන් යොදාගත් ලෝ ප්‍රකට නාට්‍ය දෙකකි. ලෝකධර්මී ශෛලිය බහුල වශයෙන් යොදාගත් ලෝක ප්‍රකට නාට්‍ය දෙකකි. හතර. උත්තරේ 4. ඔව්. ඩෝල්ස් හවුස් සහ චිරියුමන්. ඊළඟ ප්‍රශ්නය. අංග රචනයේදී මූණ ප්‍රධාන වශයෙන් බෙදා දක්වලා ලබන්නේ කොටස් කීයකටද? 6කට. කොටස් 6කට. හරි. උත්තරේ හරි. ප්‍රධාන අංග රචනා ප්‍රභේද දෙකකි. මොනවද? ඍජු අංග රචනයයි චරිතාංග අංග රචනයයි. ඍජු අංග රචනයයි චරිතාංග අංග රචනයයි.
ඍජු අංගරත්නයයි චරිතාංග අංගරචනයයි. ඊළඟ එක තම පරිකල්පන ශක්තිය මෙහෙවා නිර්මාණය කරගන්න ලබන චලන වන්නේ මොනවාද? නිර්මිත පේපරේ පේන්නේ. ආ පේන්නේ. කනි වැඩි බා. හරි. තම පරිකල්පන ශක්තිය නිර්මාණය කර මෙහෙවා නිර්මාණය කරන චලන වන්නේ නිර්මිත චලන. හරි. ඊට පස්සේ නාට්‍ය අනු ජීවිතයේ පෙත්තකි මේ ප්‍රකාශ කරන ලද්දේ කවුද? බර්නාඩ්ෂෝ. රංග අභ්‍යාසයක් වන්නේ වෙදපුටුව. රංග අභ්‍යාසයක් වන්නේ වෙදපුටුව. ක්ෂණික නිරූපණයක ලක්ෂණයක් වන්නේ තුන. පිටපතක් සහිතව නිරූපණ පුතේ ක්ෂණික නිරූපණ පිටපතක් නෑ. පෙර සූදානම නිරූපණ පෙර සූදානමකුත් නෑ. ක්ෂණික කියන්නේ ඒකනේ බලන්න ප්‍රැක්ටිකල් එක කරන්න තියෙනවා. අවස්ථා කීපයක් නිරූපණය කරේ වැරදි. එහෙනම් දෙන ලද ඉඟියකට අනුව නිරූපණය කරයි. තුන දෙන ලද ඉඟියරොන් නිරූපණය කරයි. ඊට පස්සේ චරිත නිරූපණයකදී වඩා සැලකිලිමත් විය යුත්තේ. චරිත නිරූපණයකදී වඩා සැලකිලිමත් විය යුත්තේ රංග වස්ත්‍රා අංග රචනයේ පිළිබඳවයි. ඉන්න හදනකම් මොනවද අහන්නේ? අනුමාන අහනවද? දැන් තමයි ඔක්කොම අනුමාන මතක් වෙලා තියෙන්නේ. හරි. චරිත නිරූපණයකදී වඩාත් සැලකිලිමත් විය යුත්තේ රංග වස්ත්‍ර අංග රචනය පිළිබඳවයි. අභිනය සහ සංවාද භාවිතය පිළිබඳවයි. රංග භූමිය සහ ආලෝකකරණය පිළිබඳවයි. බාහිර පෙනුම සහ කතාන පිළිබඳවයි. අභිනය සංවාද සංවාද පිළිබඳවයි. අභිනය හා සංවාද පිළිබඳවයි. වඩාත් ගැළපෙන සම්බන්ධතාවයක් දක්වන පිළිතුර තෝරන්න. මොකද්ද? ඉස්සර උත්තරේ හතර. හතර බැලේ බැලේ හතර. හරි. සංවාද භාවිතයේදී වඩාත් සැලකිලිමත් වූ කරුණ වන්නේ. සංවාද භාවිතයේදී වඩාත් සැලකිලිමත් වූ කරුණ වන්නේ. මොකද්ද? හතර. සංවාද භාවිතයේ ජීවර හඬින් සංවාද උච්චාරණය කිරීම, රිද්මානුකූල සංවාද උච්චාරණය කිරීම, සංවාදවල ජීවකුණේ රැකීම, ඉදිරි ප්‍රේක්ෂකාගාරයට හොඳින් ඇසෙනසේ සංවාද වූ හතර. හතර. පහත දක්වන පිළිතුරු අතරින් රාසායනික කලාවක් වන්නේ ඔපෙරා. ඔපෙරා. චිත්‍රපටිත් නැහැ, කාටුනුත් නැහැ, රූපවාහිනී නාට්‍යයක් නැහැ. වැරදි. ඔපෙරා. තර්කානුකූල චලන යනු දෙක. තර්කානුකූල චලන යනු නිශ්චිත රටාවකට අනුව කරන රිද්මයානුකූල ක්‍රියාවකි. නිශ්චිත රටාවකට කරන අනුව කරන රිද්මයානුකූල ක්‍රියාවකි. 24. කතන්දරය සහ කතන්දරේ සහ නාට්‍ය අතර ඇති වෙනසකි. හතර. හරිද? දක්න ලැබෙන ගැටමකින් යුක්ත වීම, කතාවස්තුක යුක්ත වීම, මුල මැද අග අනුපිළිවෙලින් යුක්ත වීම. මුල මැද අග අනුපිළිවෙලින් යුක්ත වීම. ඉති වෙනසක් වන්නේ. හරි. ඊට පස්සේ අභිරූපණ ශිල්පියෙකු අපහසුවෙන් කන්දක් තරණය කරන අය නිරූපණය කරයි. ඒදී ඔහු යොදාගන්නේ දුෂ්කර ගමන. දුෂ්කර ගමන. ඔබ නෙළුම් මැටයක් හිතා නෙළුම් මැටයක් පළවිය මගවේ. මොකද්ද ඒක? සිතිලකර. සිතිලකරන අභ්‍යාසයක්. ඇඟ සැහැල්ලු කිරීමේ අභ්‍යාසයක්. සිතිලකරන අභ්‍යාසයක් තමයි ඇඟ සැහැල්ලු කිරීමේ අභ්‍යාසයක්. සර්. යස්. අර ගමන් ටිකයි තුට්ටක් ආයි කියන්නකෝ. මොකද? 25 තියෙන්නේ. දුෂ්කර ගමන, සැහැල්ලු ඉදිරි ගමන, පැති ගමන, ආපසු ගමන කියලානේ තියෙන්නේ. ඒවා ටිකක් පැහැදිලි කරලා දෙන්නකෝ. ඒ කියන්නේ දුෂ්කර ගමන කියන්නේ පුතේ යම් කිසි භාණ්ඩයක් නැත්තම් යම් කිසි අපි හිතමු කියන වීමල්ලක් බක්කර දෙයක් කරේ තියාගෙන යනවා. හරිද? එහෙම නැත්තම් මොකක් හරි ඇදගෙන යනවා. හරිද? ඒ ගමන දුෂ්කරයි. දුෂ්කර ගමන කියන්නේ ඒකට තමයි. දුෂ්කර ගමන යන්නේ පුතේ දැන් අපි කරේ තියන්නේ දැන් පෙන්වන්න බෑ. කරේ තියන්නේ යනවා නම් කකුල වම දකුණ කියන කකුලේ අපි වම් පාදයේ ගත්තොත් වම් පාදයේ පිටිපස්සට කරකවනවා. මෙහෙම. කකුල දෙක මෙහෙම තියනවා නම් හරිද? ඉතින් මෙන්න මේ කකුල දෙක තියෙනවා. මේ වම් පාදයේ මෙහෙම කරකවන. කරකවලා ආයෙ මෙතෙන්ටම ගන්න. නපුරු පාදයේ මෙහෙම කරකවලා ආයෙ මෙතෙන්ටම ගන්න. එකතන ඉඳන් ඕක් කරන. අර මේ බල තියා. ඔකට තමයි දුෂ්කර ගමන කියලා කියන්නේ. සැහැල්ලු ඉදිරි ගමන. සැහැල්ලු ඉදිරි ගමන කියන්නේ පුතේ ඉදිරියට යනවා. ඒ කියන්නේ මේ එකතන ඉඳගෙන මෙහෙම යනවා. දැන් මේ වල පේන්නේ නැහැ මගේ මේ ඒ කියන්නේ මේ ඇඟිලි තුඩු උස්සනවා එක කකුලක ආයෙ පාත් කරනවා. අනිත් කකුල ඇඟිලි තුඩු උස්සනවා ආයෙ පාත් කරනවා. ඔය එතකොට ඒත් එක්ක මේ අත් දෙක මෙහෙම යනවා ඇවිදින විදිහට. මෙහෙම. මේ ඉදිරි සැහැල්ලු ඉදිරි ගමන. පැති ගමන කියන්නේ පුතේ පැත්ත.
මැත්තරගම මැතිගම අපි සෑ ඉදිරියට ගිහිල්ලි ඉවර වෙලා මැතිගම ආපසු ගමන කියලා කියන්නේ නේද මයිකල් ජැක්සන් යන්නේ ආපසු කකුල අපි අදින්නේ ආපසු ගමන කකුල අදින්න ලස්සන ඒක තමයි ආපසු ගමන කියලා කියන්නේ හරිද පැහැදිලිද හරි ඊට පස්සේ පින්තූර ටිකක් තියෙනවා මට මේ මේකේ නම් මේකේ ඉන්නේ කට්ටිය නම් ටික ඉක්මනට කියන්න කියන්න යන්න බලන්න A B C D කවුද ඉන්නේ පෙපර් වෙන්නේ ආ පින්නේ ඉතින් බලන්න කවුද ඉන්නේ සෝමනතා සුභසිංහ අනුලා සෝමනතා සුභසිංහ මෙතන බලන්න අනුලා බලසිංහ හරි ඊට පස්සේ විජේරත් වරකගොඩ ඊට පස්සේ නිශාන්ත දිග්ගණිය ඊට පස්සේ දීපානි සිල්වා දීපානි සිල්වා ඊට පස්සේ ඩග්ලස් ඩග්ලස් රණසිංහ ඒ උත්තර දීපු කොල්ලා කොයි දිස්කෝල් පුතා ඇම්බිලිබිටි ප්‍රෙසිඩන්ට් එකද ඇම්බිලිබිටි ප්‍රෙසිඩන්ට් අපේ අප්‍රේල් 5 දින ඉතියද ඔව් සර් ඊට ඉතිය වෙන්න දෙපා නැත්තම් එන්නේ කම්මකට ගත් නෑ නේද ප්‍රැක්ටිකල් එක කොහමද ප්‍රැක්ටිකල් එනම් පොඩ්ඩක් අවුල් සර් ටීම් එක ලෑස්ති කරලා අපි කතා කරමු ඇම්බිලිබිටි ප්‍රිපෙයාර් කරනවා ඉන්න තියෙන්නේ හරි වීදි නාට්‍ය සඳහා රංගනයේ දායක වූ ශිල්පියා ශිල්පිනිය කවුද? ඩී දීපානි සිල්වා ඩී රතු වැට්ටකාරී නාට්‍යයේ දායක වූ ශිල්පියා ශිල්පිනිය කවුද? ඒ ඒ ඒ අනුලා බලසිංහ අජාසත් නාට්‍යයේ රංගනයේ දායක වූ ශිල්පියා ශිල්පිනිය කවුද? ඩී බී 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 ඉංග්‍රීසි නාට්‍ය නිර්මාණයේ බොහෝ සංඛ්‍යාවක් දායක වූ ශිල්පියා ශිල්පිනිය කවුද? ඊ ඩග්ලස් රණසිංහ නෙයි ගජමාන් පොත නාට්‍ය නිර්මාණයේ දායක වූ ශිල්පියා ශිල්පිනිය දක්වන රූපය දක්වන්නේ කවුද මොකද්ද සී ගජමාන් පොත මොකද්ද සී සී මොකද සී ගජමාන් පොත ඒකට පුතේ BC දෙකම ගන්න පුළුවන්. දායක වීම කියලා නැහැනේ දායක වූ ශිල්පියා නාට්‍ය නිර්මාණය සඳහා දායක වූ ශිල්පියා කියලා. BC සී. වඩාත් ලැබුණ උත්තරේ නම් B කමක් නැහැ. ඒකට ඒ දෙකම ටිකක් ඔලුව තියාගන්න ගැටලුවක් නැහැ. ඊට පස්සේ ඒක. වගුව. මම මේ වගුව අනිවාර්යෙන් දීලා තියෙනවා. මේ වගුවෙන් ප්‍රශ්න එනවා කියලා දීලා තියෙනවා. මේ වගුව අනන්තවත් කරලා තියෙනවා බලන්න මගුව මොකක්ද දෙන්න උත්තර ඊතක කොටුවට ඇතුළත් විය යුතු විදේශීය නාට්‍යකරුවා කවුදක බෝටල් බෙස්ට් බෝටල් බෙස්ට් හරියට මාරු ඊට පස්සේ ඊතක කොටුවට ඇතුළත් විය යුතු විදේශීය මුල් නාට්‍ය කෘතිය කුමක්ද චෙරියොට් රයිට් උත්තරේ දෙක චෙරියොට් මොන ඊට පස්සේ ඊත ජ කොටුවට ඇතුළත් විය යුතු පරිවර්තන නාට්‍ය නම කුමක්ද බෝනිකි ගෙදර බෝනිකි ගෙදර බෝනිකි ගෙදර හරියටම හරි. දික්තල කාලගෝල නාට්‍යයේ දික්තල කාලගෝල නාට්‍යයේ චරිතවලට වේශභූෂණ නිර්මාණය කළ යුත්තේ නාට්‍යදර නාට්‍ය ධර්මී රංග ශෛලියට අනුව දික්තල කාලගෝල කියන්නේ පුතේ නාඩගම නාඩගම් සම්ප්‍රදායේ එකක් නාට්‍යයක් නාට්‍ය ධර්මී ශෛලිය. ඊට පස්සේ අභිරූපණය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. බලන්න අභිරූපණය සඳහා අභිරූප රංගය සඳහා මොකද්ද ඕනෑම අවස්ථාවක් උදාගෙන හැකියි නරමන්නාන මවාගතගේ නිර්මාණ රූපණය හතර ඕනෑම නිර්මාණ උදාගෙන හැකියි වැරදි ඕනෑම අවස්ථාවක් උදාගෙන හැකියි වැරදි නරම අවශ්‍ය කතිය උදාගෙන හැකියි වැරදි නරමන්නාට මවාගතගේ නිර්මාණ රූපණය හරියට හරි නරගන් නරමන්නාට මවාගත හැකි සිදුවීමක් ඉදිරිපත් කළ යුතුය 37 නාට්‍ය උපකරණ මොකද්ද නළුවා අතේ මොනද වේදික පරිකාරක නාට්‍ය ශාලියට ආ පෙරට අනුව සකස් වේ හතර නළුවා අත දරා සිටින දේවල් වලට කොමනක් සීමා වේ බර වේදික පරිපාලකගේ අනුමැතිය සමගරදී සෑම ශාලියකටම අයත් නාට්‍ය වල දෙකිය හැකිය නාට්‍ය පෙළ හෝ ශෛලියට අනුව සකස් වේ හතර හරිම උත්තරය හතර නාට්‍ය පෙළ හෝ ශෛලියට අනුව සකස් වේ හරියටම හරි සිරුර සම්බන්ධ සංවේදන අභ්‍යාසයකි
මොකක්ද? යමක් ස්පර්ශ කොට එකමක් දේ ඔබට සිරුර සම්බන්ධ යමක් ස්පර්ශ කොට එය කුමක් දැයි අවබෝධ කරගත හැකිය. හරියටම හරි. ඊළඟ බලන්න පින්තූර දෙකක් තියෙනවා. ඔයාලගේ මූණ වගේ ලස්සන මූණ දෙකක්. මොනවද මේ? AB කියන්නේ මොන මූණද? AB කියන්නේ මොන මූණද? ආ? මොකද්ද මේ මූණ දෙක? සන්නි මූණ දෙක. සන්නි මූණකේ කොරන. සන්නි මූණකුයි කොලම් 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 හේම කොලම් මොකද්ද මොකද්ද මේ සන්නිය? කන සන්නිය. කන සන්නිය. හරියටම හරි හරියටම හරි. කන සන්නිය. කොලම් මොකද්ද? කොලම් මොකද්ද? හේවා කොලම්. හේවා කොලම්. හරියටම හරි. හේවා හේවා මේ ඇස් ડોક્ટર වෙන දැන් තැන්වල ගිනි වගේ දාලා හේවා කොලම්. උත්තරේ නම් සන්නි මූණක් ආ කොලම් මූණක්. ඊට පස්සේ ඊත බෙස් බෙස් මූණ අතරින් එක එක් බෙස් මූණෙන් සංකේතවත් කරන විස් මූණ අතරින් එක් විස් මූණකින් සංකේතවත් කරන ආබාධය කුමක්ද? මොකක්ද ආබාධය? අන්ධ බව. අන්ධ බව. හරියටම හරි. හරියටම හරි. අන්ධ බව. එහෙනම් අපේ MCQ අතරියක් ඉවරයි. එහෙනම් ඉතින් අපිට තියෙන්නේ මා ආදරණීය දුවා පුතා සමුගණී කොමන මේ සමුගැනීමක් නොකර ලලියරි හමුවීමක් බවට පත් කරගනිමින් ඉදිරියේදී අපි කොහේදී හරි හම්බ වෙයි ප්‍රැක්ටිකල් එක පිළිබඳ දැනුවත් කිරීමක් අනිවාර්යෙන් ඔබලට කරනවා. ඒක මම සියලු දෙනාට මම ප්‍රී සම්මන්ත්‍රණයක් විදිහට සිද්ධ කරනවා. ප්‍රැක්ටිකල් එක පිළිබඳ පූර්ණ දැනුවත් කිරීමක් කරනවා. ප්‍රැක්ටිකල් එක කරගන්න ඕන නම් අපිට කතා කරන්න අපි ඇවිල්ලා ඔයාලගේ ප්‍රදේශයට කරලා දෙනවා. හැබැයි ඔයාලගේ ටීම් එක එකතු කරගෙන තියාගන්න ඕනේ දිනයක් අපෙන් වෙන් කරගන්නත් ඕනේ. හිත පේපර් එක ගැන චුට්ටක් කියන්න කිසි දෙයකට බය වෙන්න එපා. පේපර් එකට බය වෙන්න එපා. දැන් පේපර් එකේ MCQ එකේ ආකෘතිය දන්නවා. රචනා ප්‍රශ්න පත්‍රයේ ආකෘතිය දන්නවා. ඔබලට පුළුවන්. බැරි නෑ MCQ එක හරියටම ගාගෙන ගාගෙන යන්න. අමාරු එකක් තිබුණොත් ඉතුරු කරන්න, ඉතුරු කරලා රචනා ප්‍රශ්න පත්‍රය ලියන්න. ලියලා ඉවර වෙලා අනිවාර්යෙන් MCQ එක ක්ලියර් කරගෙන ඉන්න. එක MCQ එක ගොඩක් වෙලා ඉඳලා ඉන්න එපා. හරිද? ඔක දැන් හැම ගුරුවරයාම දෙන උපදෙස් නේ බා. ඩ්‍රාමා වලත් ඔය ටිකම තමයි මට දෙන්න තියෙන්නේ. හරිද? එහෙනම් හෙට කොහොම හරි මේ ගේම ගහලා හෙට හවස් වෙද්දි ඔබලගේ ප්‍රතිචාර මම බලාපොරොත්තු වෙනවා. මගේ WhatsApp එකේ මගේ personal WhatsApp number එක 071.55.65ට එතම එක මගේ යටතට ආයතනයක් මම ගන්නවා. මොකද මගේ admin කෙනෙකුටත් මම එක දීලා තියෙන්නේ. ආය control කරනවා. මම එක සම්පූර්ණ එක මගේ බාට ගන්න මම බලනවා. මගේ phone එකෙන් අනිවාර්යයෙන්ම ඔයාලගේ ප්‍රතිචාර මොනවද කියලා. පැහැදිලිද? ප්‍රතිචාර මොනවද කියලා බලනවා අනිවාර්යයෙන් paper එකේ යොරිච්ච තමයි. අනිවාර්යෙන් මොනවාරි අදහසක් ඔයාලගේ දාන්න paper එක කොහොමද කියලා. හරි. ඉතින් එහෙනම් වැඩි කතන්දර ඕනේ නැහැ. දැන් මෙතනින් පටිගත කර මොනවාරි කාලිබර වෙලා ආය පාරක් පැයක් දෙකක් චුට්ටක් මේ ඔක්කොම ටික මුලින්ම ආවර්ජනය කරගෙන හෙට උදේත් නැගිටලා චුට්ටක් මේක බලලා පිට එකේ හිතාවස ගිහලා paper එක ලියලා වරෙලා මෙතන ඉන්න එකිටවත් අපි අප්‍රේල් මාසෙ සම්බන්ධ වෙච්ච දරුවෝ 200කට ආසන්න වෙච්ච පිරිසකට වරදින් හරිද? මොකද මාර්තු මාසෙත් හිටියා, අප්‍රේල් මාසෙත් හිටියා. මම මේකට කැමති ඇට විතරයි ඉන්න කියලා කිව්වා. බරදින් නෑ බලට ෂුවර්. අපි දීපු දේවලුත් එක්ක වැඩ කරගෙන පේපර් ටික බලන්න අයින් ගියා. එහෙනම් ප්‍රැක්ටිකල් එකේදී හම්බ වෙමු. ප්‍රැක්ටිකල් ක්ලාස් එකේදී හම්බ වෙමු. ඒ ලෙවල් වලට කොහොමද විෂයන් තෝරගන්නේ කියන මන්ද මම කියවලා අපි සුබද සාකච්ඡාවක් කරමු කියලා විකෘති නාට්‍ය ආන්දලන් එක්ක අපි පොඩි සුබද සාකච්ඡාවක් ඕ ලෙවල් ඉවර වෙලා කරමු පොඩි. රැයක අපි කට්ටිය එකතු වෙලා කොහොමද අපි සබ්ජෙක්ට් තෝරගන්නේ, කොහොමද මේවා වෙන්නේ කින්ද මන්ද කියන කාරණා අපි පොඩ්ඩක් කතා කරමු. හරිද? පොඩි ඉතින් කාට කෝපයක් වුණ ගමන් කට්ටියම සූම්බේ ඉඳලා ලෙවල් අපි කතා කරමු. රයිට්. එහෙනම් සියලු දෙනාටම ජය වේවා. ටාගට් එක මතක තියාගෙන තමන්ගේ ගමන බොහොම හොඳින් කලාත්මක විදිහට යන්න. සියලු දෙනාට සුපතන අනාගතයේ ඔබලා හැම තැනකම දකින්න හම්බ වේවා. හරිද? අනාගතයේ ඔබලාගේ එහෙම රජ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපිට වැඩි හොඳ තැන්වල ඔබලා ඉන්නව දැකීම තමයි අපි ලබන එකම සතුට. කවද හරි කොහෙදි හරි දැක්කොත් පාරක හරි යනවා ඇවිල්ලා කතා කරන්න, කතා කරලා කියන අපසෝද වෙන සම්බන්ධ වෙච්ච දරුවෝ කියලා. ඒක තමයි අපි ලබන සුපිරි ආත්ම තෘප්තිය. රයිට්. එහෙනම් ඇති දැනට කතා කරා. සියලු දෙනාට එහෙනම් ජය වේවා. සියලු දෙනාගේම අනාගතය සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරලා අපි මේ විදිහට සමු ගන්නවා. එහෙනම් ආගම වේවා. අයිබෝන් සර්. අයිබෝන් සර්. අයිබෝන් සර්. අයිබෝන් සර්. සර් මේකේ රෙකෝඩින් එක දානවද? දාන්න.